තෙර සරණයි කවුුණාවන්ත ගුණපරසත් පොරුස පින්වර්ත්නී. සජීවී ධර්මසාකච්ඡා මාලාවි අනුවන ධර්මසාකච්ඡාවාර්යයි ඇදත් මේ විදිහට ආඩම්භ කරන්නේ. සමන්තාචක්කවාලිසු අත්‍රාගච්ඡන්තුදීවතා. සද්ධම්මන් මනිරාජසේ සුනන්තු සගමොක්ක දම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්මා සවෙනකාලු අයන් බදන්තා නමුටසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුත් දස්ස කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වටනී. අදත් රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් පේමසිංහ මැතිදුන් එම පින්වන්ත සාන්තරන්තුන්ග මැතිනිය. ල දරුවන් නිර්මාණය කර ගුරු පඬුරක් කර පූජා කළ මිනිපුරු අමාස්සාතය තපුූ වනාරන්න සේනාසනය සිට සජීවීව ධර්මසාකච්ඡාවාරයේ මෙහෙවන්න මේ ආරම්භ කරන්නේ. අදත් අපත් අපසිස්ස අපරැකේ පඥාසර පොඩි හාමුදුරුවන් වහන්සේත් මේ විදියට සම්බන්ධ වෙනවා. ඔය තුො හලතියන පලවෙනි පශ්නේ තමයි අවසරය ස්වාමින් වහන්ස මේ පහදා දෙන්න. සියල්ල සිදුවන්නේ කර්මයටද. කරමේ නිසා සිදු නොවන දේවල් තිබේද. පවරුසය රූප සම්පාත්තිය ගතිගුණ, දහරණ සක්තිය නුවන ලැබෙනුයේ කර්මේ හේතු කොටගෙනද. ඒ දේවල් සංසාරයේ ලැබීමට කළ යුතු පින්කම් වනවාද කියලා. පින්වවෙත්න සියල්ලම සිද්ධ වෙන්නේ කරමයෙන් නෙමේ. සියල්ලම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයන්ගේ කියා කාරීතුවයකින් කවුරුවත් මවල නිර්මාණය කරලා ඉබහම සිදුවන් දෙයක් නෙමේ. ඒ හේතුවම් අතර උණුසුම ආහාර සිතවගේ බොහෝ හේතුතියෙද්ද කර්මයත් එක හේතුවක් විතරයි. හැබැයි අනිත් හේතුවලට වඩා මේ කර්මය කියෙන හේතුව ගොඩක් බල සම්පන්න හේතුවක්. අනිත් හේතුවලට වඩා මේක ගොඩා පබල බල සම්පන්නම හේතුවක්. ඒකට හේතුව තමයි සිතයි සිතේයේත්න චෛතසිකයි ඒ ඒ කටයුතුවල යුදවාලන්නට පුළුවන් චේතනාව සහ ඒ අනෙකුත් ධර්මතා විසි දෙකක්ම කරමය බවට පත්වන හින්දා. පෞරුසය රූප සම්පත්තියේ ගතිගුණ ධාරන්න සක්තිය නුවන ලැබෙන්නේ කරමය නිසාද කියල ඇහුවෝත්. ඔබ පවරුසය කියනයකින් හඳුන්වන්නේ මොනමාකාරයක කරුණක් වනත් ඒ පසු පස්සේ ත්‍රූප සම්පත්තියත් ගතිගුණත් මතගශක්තියත් නුවනත් මේ වගේ දේවල් පසු පස්සේ කරමයේ තමයි පබනතම හේතුව වෙන්නේ. මෙතනද පින්වර්ත්නි පවරුසය කිව්වහාම සමහරුන්ගේ පවුරුසය බොහොම සැරපරුස විදිහට තියෙන හැි ැඩි විදිහට තියෙනවා. තවත් අඇගේ බොහෝම ලයාං විත විදිහට තියෙනවා. දැම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකන් ව අසූ මහස්සාාවකයන් වහන්සේලා ගත්තාම අසූ ආකාරයක්. ඒ අසූ මහස්සාාවකයන් වහන්සේලා අතර සමහර උත්තමයන් වහන්සේලා මිහිරිහනින් කතා කලා. මිහිරිහඩින් ධර්ම දේශනා පැවැත්තුවා. තවත් සමහර ස්වාමීන් වහන්සේලාගේ හ බොම රවෞත්රයි සෑරයි. තවත් සමහර උත්තමයන් වහන්සේලා බොහොම මධ්‍ය අස්ථයි. තවත් සමහර උත්තමයන්ගේ සරීරයේ මිටි ලකුන්ටක බද්ධ්‍ය මහරාර්තන් වහන්සේ වගේ. තවත් උත්තමයන් වහන්සේලාගේ සරීරයේ රංවම්පාටයි මහාකච්ඡායන මහරහතන් වහන්සේ වගේ. තවත් උත්තමයන් වහන්සේලාගේ සරීරයේ බුදුසිරුරට සම්බුදසිවුරට බොහෝසයෙන් සමානයි. මහාකාසය මහරාතන් වහන්සේ වගේ. තවත් උත්තමයන් වහන්සේලාගේ ශරීර් බොහෝම ලයාංවිත ලස්සනයි. හරියට ආනන්ද මහරාතන් වහන්සේගේ වගේ. පින්වත්නී මේ විදිහට බැලුවට පස්සේ. එක්කේ කාකාරයට එකෙක් චෛතලක්සන ගතිගුණ රූමත්කම මතකශක්තිය නුවන. මේවා පසු පස්සෙ තියෙන්නේ පෙර සංසාරීදී කළගෙන තියෙන බලසම්පන්න පුුණ්‍ය කරම. බලසම්පන්න කුසලයු. සසර හොඳට හසුරවා ගෙන තියෙන විදිිය. එනිසා ඔය ඇත්තොත් දානයෙන් සීලයිෙන්, නික්කම්වයෙන් ප්‍රඥාවෙන්, වීරීෙන් ඉවසීමෙන් සත්‍යවාදී බවිං, අධිස්්ඨානයේ මෛත්‍රීෙන්, උපේක්ෂාව ආදී සියලුම කුසල් වැඩින වැඩපිළිවළවල් වලින් උබේ සසරගමන ශක්ති මත් කරගන්නට ඕනේ වහාවාහා කරුණයවා ඉක්මං අවස්ථාවක මඟපල් ලබනකං ඔය නාමරූප ධර්ම වැඩපිළිවෙලට හානි නොවන්නට යයාහපතක් වෙන්නට ඔබ කුසලේ. ඇවෙන්නට වගබලාගන්නට ඕනෑ. පින්වතුන ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්ව ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේලාට මුදල් පරිහණය කැපද. සමහර ස්වාමින් වහන්සේලා සඳහන් කරනව කාලෝචිතව වෙනස් වෙන්න ඕන කියලා. ඒනිසා ස්වාමින් වස එනිසා ස් ස්වාමීන් වහන්සේලාට මුදල් පරිහණය අකපැනෑ කියලා. පොතපතයේ තියෙන දේටම වහල් නොවී කාලෝචිතව හිතන්නයයි සඳහන් කරනවා. ඒත් ගිහිියෝ වසයෙන් ස්වාමින් වහන්සේලා ස්වාමන් වහන්සේ නමකට පින්කමස් සඳහා. ආරාධනා කරලා පින්කම අවසානයේ පිරිකරක් වසේ මුදල් ලබා දුන්නොත්. ඒ ගිහිවන අප කරගන්නා බලවත් අකුසල කරමයක්ද. ඒවගේම පකමට ආරාධනා කිරීමෙන් පසුව දේශකයන් වහන්සේ විසින්. අරිස්කාර ලෙස මුදල් ලබා දෙන ලෙස ඉල්ලුවහෝොත්. එම අවස්ථාවේදී දෙපාර්ශවටම අකුසලයක් අමනාපයක් හෝ අහිතක් නොවන ලෙස ගිහි අපට කළ හැක්කේ කුමත්්‍ය ස්මින් වහන්සේ. කවුණාවෙන් පහදා දෙන සේක්වා සාමින් වහන්ස තෙරුවන් සරණයි පින්වා ස්මින් වහන්සේට කියලා. කවුණාවන්තය ගුණබර සල්පුරුස පින්වත්නේ. ඔය ඇතු අතේ බොහෝ ලොකු වගකීමත් තියෙනවා. ඔබ ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපනයේ ගැන හොය ලබලන්න ස්වාමින්වහන්සේලාගේ ලෙඩදුක් අසනීප ගැන හොය ලබලන්න ඒකට අවශ්‍යකදන බෙහෙත්හෙත් ලබාදීම් ගැ හොය ලබලන්න ඔය ඇත්තුෝ සාමින් වහන්සේලාට දානී ලැබෙනවද නොලැබෙනවද කියලා හොය ලබලන්න. ඒ වැඩඉන්න කුටිසේනාසනවල ඒ තියෙන අපහසුතා කරදර පීඩ මගහරවල දෙන්න පුළුවන් ක්‍රම ඔබ හොය ලබලන්න. කෙටියෙන් කිවොත් ඔය ඇත්තෝ සව්පස පත්ත්‍යපාසුකම් වාමින් වහන්සේලාට ලබා දෙන්න. සිවපස පත්්‍යපාහසකම් ඔබෙන් නොවඩුව ලැබෙනවනන් සාමින්න් වහන්සේලාට මුදල් පරිහණයක් කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නැහැ. විනේනීතිය අනුව, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා ජාතරූපරත්ථ පටික් ගහනා වීරමනී කළ සිල්පදයක්. එතන රන්දිදී ආදී ඒ මුද්ම ඒ ගලුදෙනුවලට ගැලපෙන කිසිමදයකින්. සංගරාත්නයට කටයුතු කරන්න බැරිවන විදිහට ඒවා පිළිගැනීමෙන් වැලකීම සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලා තියෙනවා. මේක ඔබහන්සේ ටිකල ඉස්සරහ ඇැබුහා මේක පතිස්සේපරන්න නැතුූ තමන් වෙනුවෙන් හිටම් පිළිගත්තා සිිලිපද එබිෙනවා. ඒවුනාට පිළිගන්නේ නැතුව අනුන්ට අයිති දෙයක් කාරි. විහාරස්ථානය යම්කිසි ඉදිකිරීමට හරි නැත්තාන් සවූපස පත්්‍ය පාසකා වෙනුවේ වෙනත් කානාවකට අතින් ඇල්ලීමින් වර්දක් වෙන්නේ. මුදල් අනාමාස වස්තු එංසා සාමන යට හාමුදුව නන් එක පිගන්නේත් නැත්වන්න වනං වඩා සුදුසේ විහාරස්ථානය බිම්වැට එහෙම තිෙනක කොට අමතක වෙලා ගිහිෙන් තියෙනකොට ආනන්ද තෙරුන් වහන්සේ මහාමල පාදනාව අල්ලලා ඒ පැත්තකින් අරන්තිබ්බ වගේ ඒ විදිහට පරිසං කල තිබීමෙන් වර දක් වෙන්නත් නැහැ පින්වත්නී ඔහ ඇත්තෝ සංගරාත්නය අපහසුවට පත්කරන්න විනී නීති පාවිච්ි කරන්න එපා සංගරත්නයට සවපස පත්ති පාස. ක ලබා දුන්නොත්, ඔබටත් උපාසකු පාස්සකාවන් විදිහයට, බෝකාලයක් සුවසේ කටයුතුකාන් පුළුවන්කම ලැබේවි, සංගරාත්නයේ බිස්සුරී ශවාසනය අතුරු දහං වුණාවගේ අතුරුදහන් වන තැනට ඔබ කටයුතු කෙරෙවොත් සියුපස පත්්‍ර පාසකාන් ලබා නොදුන්නොත්, සංගරත්නේ දැනිසේ පීදාවට පත්වේවි. ඒ නිසා නුව නැති ඔබ සිව්ුවනක් පිරිසේ යහපත උදෙසා ඒ සංගරත්නයට සිවපස පත්්‍ය පාසකං ලබාදීම වරත්තන් නැතුව අනිවාර්රයම හොයලබල්ල කරන්න. ඊළඟට ආලතියන ප්‍රස්නේ තමයි පිින්වාසාමීන් වහන්සේ. මයිතී බුදුරජාණන් වහන්සේගින් පස්සී. කල්ප අසංකේයක් බුද්ධ සූන නම්. එතකොට කොහොමද අනාගත බුද්ධ සාසනයක කල්පලක්ෂයක් පෙරුම් පුරපු අසූමහාසාාවකයන් වහන්සේ එලා පහළවෙන්නේ. බුද්ධෝත්පාද කාල අති දුර්ලබයි. ඉතින් මයිතී බුද්ධ සාසනයෙන් පස්සේ හෝ නැතිව. කවදමහරි බුද්සූනය කල්පලක්සේකට වඩා තියෙන්න්න පුළුවන්. එහෙම වුනොත් අසුමහා සාාවකයන් වහන්සේලා කොහොමද විවරණ ගන්නේ. යම් කාලික කල්ප අසංකෙීයක්. දාසයකට වඩා බුද්ධසූර්ණය කාල ආවෝත්, කොහොමද බුදුවරු පහල වෙන්නේ අනුකම්පා කරන්න සාමීන් වහන්ස උබහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරස පින්වර්නී අනියති විවරණ පිරීමක් නියතිවරණ පිරීමක් කියලා දෙකක් තියනවා. අනියති වණ පිරීම බොහෝ කාලයක් කරගෙන එනකොට ඒ ඉන්දී ධර්මවල සද්ධීන්දය විරීන්දය සතින්දිය සමාධීන්දය පඥින්දයින් ඉන්දිය ධර්මවලින් සද්ධන්දිය ද ප්ඥීන්දිය කෙන ඉන්ද්‍රීිය ධර්ම බලවත්ව හැදෙන ආකාරය අනුව ඒ ඒ බෝධිසත්්‍යයන් වහන්සේලාට තුන්තරා බෝධයෙන් එක්තරා බෝධීගර පත්වෙන් අවස්ථාව සැලසෙනවා. එතනද පින්වන අවම සංඛ්‍යයා පෙන්වීම තමයි සුම්සාරා සංක්‍ය හෝ සොලසා සංකය හෝ අස්ථා සංකය කල කියන්නේ ඒක මහා බෝධි සත්්‍යයන් වහන්සේලාට අවම සංක්‍යයා පෙන්වීම තමයි අසංක්‍ය දෙගකුත් කල්ප ලක්ෂයක් කළ කියන්න දවාසංක කල්ප ලක්ෂයක් යන පච්චේක බුධිත්්‍යයන් වහන්සේලාට අවම සංख්‍යයා පෙන්වීම තමයි අසංකය එකකුත් කල්ප ලක්ෂයක් ඒ ආසංක කල්ප ලක්ෂයක් කෙල කියන්නේ අග්‍රස් සාාවක්‍යන් වහන්සේලාට අවම... අවම පෙන්නීම තමයි පින්වර්ත්න සංකයා පෙන්නීම තමයි කල්ප ලක්ෂයක් කියල කියන්නේ අපි අසුම් වහන්සාවකයන් වහන්සේලාට ඒ ඊට වඩා වැඩි කාලයක් වෙන්න ඕන කියන එක. එතකොට ඊතැත් වඩා වැඩි කාලසීමා හිටිය ඒ වගේ කාලසීමාවක් හිටියා මේ විදිහයට බැලුවහාම පින්වර්ත්නී වඩා වැඩි වෙනව කියන්නේ බොහෝ පබල තත්ත්වයට හේතු සම්පත් මුහකුරා යනවා කියන එක. එතනද විවරණ ලැබෙන්න්න ඕන මේ ශාසනයේදී අනාගත සසුනකට විවරණ ලැබුණු බව ඇත්තන්ට දැනගන්න තියෙනවද. ඒකන අපේ බ්ලෝතුරා බුදුරජාණන් වහන්සේගින්. අනාගත සම්බුදු සසුනේ මේ ඇවිල්ලා මේ අහවල් බුදුරජාණන් වහන්සේගේ ඒ වමස් සව්වන උත්තමය, මේ දකුණා සව්වන උත්තමය. මේ අහවල් බුදුරජාණන් වහන්සේගේ අසූමහාසාෞකය වන උත්තමයු. ඒ විදිහට විරණ ලැබූ උතුම ගැන සඳහන්වෙන්න කොච්චර අඩුවෙන්ද. මයිති බූල් සත්තන් වහන්සේ ගැන් සඳහන් වෙනවා. නමුත් පදමුත්තර බුදුරජාණන් වහන්සේ ශාසනය කොච්චරහෙම සඳහන් වෙනවාද. පිින්වත්ම බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්නේ හරිම දුර්ලබව. ඒ පහළවීමේදී ඔය ඇත්තු හරිම වාසනාවන්ත වෙලා තියෙනවා මේ මහා බද්‍රකල්පයේ බුදුරජාණන් වහන්සේලා පස්නමක්ම පහළවන් නිසා. එතකොට මයිති බුදුරජාණන් වහන්සේ පහළ වුණට පස්ස පස්නම් වෙන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ තක මේ වෙනකොට හතරනමක්ම, හල වෙලා තියෙනවා. පාරමිතා පිරීම ඒ ඒ උතුමන්ගේ අවම කාලයේ බවත් ඊට වඩා වැඩිවෙන්න ඕන තරම් පුළුවන්කම තියෙනවා කියන එකත් ඔබ දැනගන්නට ඕන මොකදමී බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කළ ගැනීම වගේම අගගස්සාාවක උතුම අසු මහාසාාවක උතුම ආදීවිදිහයට ඒඒ බුදුරජාණන් වහන්සේලා මුණගැස්ලා මඟපල් ලබා සසඳින් එගොඩ වෙන්නට පාරමිතා පපුරුල්ලා තියෙන සියල්ලෝම එකතු වෙන්නට කාාලයක් අවස් වගේම මේ පොළුව හැදන්න මේ වගේම හැදිල්ලා පවතින්න පැවැතිල්ලා විනාසවෙන්න විනාස්වෙලා හිස්වතියෙන නැවත හැදෙන්න්න. ඔය වගේ පින්වර්ට්නම් ලෝකයේ ස්වභාවන් ආදී හැමදට ම විශාල කාලසීමාවක් යනවා. එනිසා. මේය කිසිදු ගැටලුවක් නෙමේ ඒක ගැටලුවක් වුණේ ඔය ඇත්තව ඒ දිහා සැකෙන් බලපු හින්දා. මේක සැකෙන් බලන්න ඇැතුව ඔය ඇත්තෝ මේ කිව්ව හේතුකාරණා ඔස්සේ හොයාගෙන යනකොට ඔබ හිස්මුදුනින්ම පින්වත්නී පිළි ගනීවි මෙන්න මේක කොහොමද සිද්ධවින්නේ කියලා. ඊළඟට අහලතිීන පස්ශ්නේ තමයි තෙරුවන්සාරණයි. අවසරයි අපේ හා මුදරුවනේ. සීලේට අයත්වන්නේ කයවචනය දෙකේ සංවර බව පමණද. සිතා සංවර ඌූවාට සීලේ බිලින්නේ නැද්ද, කවුණාවෙන් පහදාදන සේවා, ඔබහන්සේට නිදුක්නිරෝගී සුව චිදජීවනයේ සැරසේවා, පාර්තනීය බෝධියකින් නිවන්සුව පින්සමේ ධර්මදානමය කුසලේ පාරමිතාවක්ම වේවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස්ස පිින්වර්නී. කයවචනයේ දෙක සංවර කරග නීමසීලේ වෙනවා. එතැන්දි කායවි්ඥති වචීවිං්ඥාත්ති මුල්කරගෙන්න්න ඒ ඒ කාම කයින් වචනයෙන් සිදුකරගන්න අකුසල කරම පින්ංවර්න, චූලසීලේ මධ්‍යමසීලයේ වගේම මහාසීලේ විදිහටත් දෙතේ රුන්ගන්නට ඕනෙ. ඔබට පංචසීලයේේ තියනවා ගිහිජීවිතය නිත්‍යසීලේ විදේරකින්න. ඔබට අටසිර නවංගසි දස්සටතියන විශේසිෙන් සමාදං වෙන්න. සාමනේයට පින්වතුන් වහන්සේලාට සාමනීර දස්සීලයේ පරස්සාකා රේකසී ලේතියෙනවා. උපසම්පදා බිස්සවුන් වහන්සේලාට කෝටියස් සංවඩසී ලේතියෙනවා. එයින් ඔබේ සහ උන්වහන්සේලාගේ කයවච්චනය මැනවින් සංවර කරගන්නකොට. උන්වහන්සේලා කායකර්ම වචීකර්ම විදිහට පාපකර්ම කරගන්න නැහැ. ඒකෙන් උපකාරය ලැබෙන සීලේට උන්හන්සලාගේ හිත නිතර මර රකින රකිෙන ස රකින රකින සිලි පදයක් පදයක් පාසා සංවර වෙනවා. උන්වහන්සේලාගේ හිතා පූරුවට සැකසෙනවා. උන්වහන්සේලාට අර කායකර්ම වචී කර්මයෝ නොකර ඉන්නට මෙ තමන්ගේ හිතට හිතට අවවාධකර ගත්ත හින්ද හිත සංවර කර ගත්ත හින්ද ඒ ස්වාමීන් වහන්සේලාට අර චූලමධ්‍යම මහාසීලයම් පහුකරගෙන ඇවිත් පින්වද තව හොඳට කුසල් වඩන්න පුළුවන් කමතියෙනවා. උන්වහන්සේලාගේ චිත්ත සන්තතිවල ඒ අටමා කුසල සිත්වලත් ඥාන සම්පයුත්ත බලසම්පාන්න කුසාසිත් ඇතිවන විදිහයට. පස්ලිබි මහරිගස්ස ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට කයවචනය සංවල කර ගැනීම එක්කම බද්ධවතියන දෙයක් තමයි සිත සංවල කර ගැනීම ඇතිවන සිත්වලස්ුභාවී නිසා තමයි සිතින් තමයි කායි විඤ්ඥාත්තිය වචී විඤ්ඥාත්තිය ඇතිවෙන්නේ පිින්වත්නී ඒ චිත්තජ කාරණාවට සිතේහෙත්න ලෝබදේශමු අලෝබද සමූහාදය පබල විදිට බලපානවා. එතකොට කයින්වචනයන්ගේ අකුසල කරම කරන්නට චේතනාව බලවාතකයාත්මකවේ. නෝනෙ මේ ඔක්කොම එකිනකට එකිනෙකට සම්බන්ධෝ පවතින ලොකු වැඩ පිළිවෙලක් පොදුවේ ගත්තාහම සතු මැරීමමාදී දේවල් කයින් වෙන්නේ. බුරු කීමාදී දේවල් වච්චනයෙන් වෙන්නේ. ඒවාගේ සිටිං අකුසර කීන්තියම් රාගාධී ඇතිකර ගැනීමක සිටීං වෙන්නේ නමුත් කයින් වචනයකනකොට සිතී උපකාරේ නැතු ඒවකරන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට ආලතියෙන පස්්නේ තමයි තෙරුවන්සාරණෑ පින්ව සාමින්න් වහන්සේ. ඔබහන්සේට අටපිරි කරා පූජාකිරීම සඳහාවිස්ත ලබා දෙන්න පුළුවන්ද. තනිපට සිවර හෙදිවර්ගේ, දිග පලල, දෙපට සිවර හෙදි වර්ගේ, දිග පලල, අඳනකඩ සිවර හේදිවර්ගේ, දිග පලල, පාත්තරයේ ලූහ වර්ගේ නම සයිස්සක. ඇ මේ දේවල් වලත් වෙනවෙන විස්ත ලබා දෙන්න. දැලිපිහය පෙරහංකර ඉදිකටු නූල් පන්දුව බඳපටිය සාමානකක් නෙමේ නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඔබහන්සේට නිදුක් නිරෝගීසුවයේ දීර්ග ආයස ලැබීවා පාතනය බෝධියකින් උතුම් චතුරාය සත්‍යධර්මය අවබෝධ වීවා තෙරුවන් සරණයි. චෛත්‍යර පූජාකන කංචුක පූජා සිදුකිරීමෙන් ආයස වැඩි වෙනවද. බෝ මලුව අටවිස්සි බුදුමැරව ආදී ඇමදි. ආවස වැඩි වෙනවාද තෙරුවන් සානයි කියලා. කවනාවන්ත ගුණබර පින්වර්ත්නී ඔබ කුමන පින්කමක් කලා තේ කන පින්කව මහත්බල මහානිසංස වන විදිටම කරගන්න. එක් පුද්ගලයෙක් අරමුණු කර ගැනීමෙන් එහි ආනිසංස දුරුවල කරගන්න. එපා. බුදුරජාණන් වහන්සේ මහාපජාපති ගෝතමී දේවීන් වහන්සේද සංගේ ගෝතමී දේහහි සංගයේ දින්නම් ම දින්නංගෝති කියලා දේශනා කරන්න තියෙත් නගෝතමී ඔය සිවර. සංගරත්නයට පූජා කරන්න කියලා. පින්වත්ී ඔය ඇත්තෝ රතරසාමීින් වහන්සේට කියලා. වෙනම තනිපට සිවර දෙපට සිවර අදන සිවර පාත්තද ඉදිිකට නෝල් ගෝලාදී ඒ වෙනම ගන්නකොට ඔබ අරමුණු කරන්න රතංසාමින් වහන්සේ විතරයි. නමුත් ඔයඇත් ංකාලවවාරතය සංඝරාත්නයේ මරමුණු කළත් පින් එතක්බඳු ආර්ය මහා සංඝරත්නය අරමුණු කරපු හින්ද ඔබට ලැබෙන ආනිසාංස අත්්‍ය විශාල වෙනවා මහ පබ්බල විදිහට මහ පබල ඉහලා ආනිසංස ලැබෙනවා. එතන්දි සංගරත්නයේ විදිහට ගත්තාහම අප ආරන්නවාසය ස්වාවින් වහන්සල හින්ද පොදුවීමිරුම් පාටාදියම අපි පරිහණය කරන්නේ. එතන්දි පාඨාදියෝ ඇත්තුවයි විදිහට දැනගෙන පූජකලෝතින් තපු වනස්වාමන්හස හෝ ඒ පාටා අන්න වාමන්හසල පරිහණේ. මේ විදිහට පින්වර්නි ඔය පුුණ්‍යවාන්තයෝ යම්කිසි පින්කමක් කරනකොට පොදවයේ සංගරාත්නය අරමුණු කරගන්න, එයින් ඔබට ලැබෙන ප්‍රතිඵල ඉතාම උත්කෘස්, ඉහල උසස්න පතිඵල බවට පත්වෙනවා. බොහොම අගේ කරන ඔය ඇත්තන්ගේ මේ ඉදිරි ගමන් මගේ සසරින් එ ගොඩවෙන්නට වගබලාගෙන කටයුතු කරන්න නමුත් පින්ංවර්ත්න අරමුණු කළ යුත්තයේ පුද්ගලයෙක් නොවේ සංගරාත්නයයයි. ඒවගේම චෛත්‍යයට පූජාකර්න කංචුක පූජා සිදු කිරීමෙන් ආවස වැඩි වෙනවාද අනිවාරීම. චෛත්‍යයට ඔය ඇත්තෝ කංචුක පූජාවන් සිද්ධ කර්නකොට ඒකින් ඔය ඇත්තාට දීර්ගාල්ස වැඩෙනවක් ඔ. පදවීතිහාට කුසලයෙන් දුර බෙහැර ගිවාගෙන ගිහිල්ලා පාවහංවත් නැතුව ඇනිරාවණය වෙච්ච පාදයෙන් ඔය ඇත්තුූ චෛතරාජාණන් වහන්සේ වටා පැදකුණු කරමින් අපූරුවට අර කංචික පූජාවන් සිද්ධක නකොට පිංවර්ත්න ඔය ඇත්තන්ට නිදුක්කම නිරෝගීකම දීර්ගාවස ලැබෙනවා ඔය ඇත්තුූ අනිත්තුඋදවිය විශාල ප්‍රමාණයක්ඒ පින්කමේ සමාධංකරවලා සමහර වෙලාවට පෙර අකුසල කරමහින්ද ඒ වෙලා මැරෙන්න. ක් වුණත් අර දිිට්ටදම්ම වේත්නය වසේ මේ කරමින් ඉන්න කුසලේ හින්ද දීර්ගා විසත් ඔබ සමාහර නොදැනුවත්තුම හට ලැබෙන සරල්ස්ලා. මේ විදිහට ලෙඩරෝගේම් හැදීන තියෙනයට තව බොහෝ පීදාවන් තියෙනයට ඒවා මර්ධනය වන විේ කුසලොත් ඔබ කරන හින්දකංචුක පූචාවන් ගලජෝපටහා විසත් වැඩි වෙනවා. බෝමලුවල්. අටවිසි බුදුමැන් රාදිය ඇමදීමෙන් ආවස වැඩි වෙනවා දනිවාරීම. පින්වත්නී බූමලු අට විසි බුදුමන්ර ආදිය අමරනකොට අනනිත් උදවිය ඇවිල්ල පින්දහම් කරගත්දි, ඒ ඇත්තුූ ආවිස ලබාදි වානයේ ලබාදි කරගත්ත පින්කං හින්ද සූපත්්‍යනකො සැපවත්්‍යෙනකොට ඔයත්තුූ. ියුතුම් ුණ්්‍ය ූමියය සකස් කරල පිරිසුදු කල්ල කටයුතු කරනකොට බට ඇතිවන කරම වැඩ පිළිවෙල. ඔබේ නාම රූපධර්ම සුවපත්ව පහසුවෙන් තබන් උපකාර වෙන එතකොට නාම රූපධර්ම සුවපත්ත පහසයෙන් තබනව කියන්නේ ආයුසත් හොඳට වැඩිවෙන්න ඒක උපකාරක ධර්මයක් වෙනවා. නිරන්තරීම සංගරාත්නය අරමුණු කරගන්නේ තුනරුවන් අරමුණු කරගන්නේ. ඔබට ආයුවාන සැබ්බල ප්‍රඥාදිය ලැබෙන කරම කරගන්න රහත්ත පීන්වාම්පානකං ූවාහට ගන්න හේ තුන්ගේ. ඔබට රහත්ත පීනවා පානකම්ම ඔබට කුසල හේතු අත්‍යාවස්සම උපකාරක ධර්මයක්න් වෙනවා. සත්පුරුස පින්ංවර්ටනී ඊළඟට හලතින පස්්නේ ගරුස්සාමන් වහන්සේ බුදුදහමේ එන පිළියො පෙර බුදුවරු ගැන සඳහන් විස්තර තිපිටකේ සඳහන් ඇති ස්ථාන පෙන්වා දෙන මෙ ඉල්ලා සිත්නවා. නෙත්තෙපෙම් එක එක් රේඩියෝ නාලිකාවේ, සඳුදා හතහමාට විකාසනේ වන අන්ලිමිටර් හිස්ටි වැඩසටහන හරහා රාජ් සෝමදේව මහතාගේ මතේ අනුව අපගේ පුතුවයට ඇති වයස අනුව පෙෙන බුදුවරු ගැන ඇතමෙක්ට වැරදි වැටහීමක් ඇතිබිය හැකි බැවින් අපහට කවුුණාවෙන් මේ පහදා දෙන්න. ඔවුන්ගේ තව දුර්ුමතයක් වන්නේ මහාවිහාරිත බිස්සෝන් වහන්ස විසින්. මහාවන්සේට අතිස්යෝක්තිී. ඇතුළත් කර ඇති බවහා මිහිඳහිමියා ලංකාවට පැමිණීමට පෙර ලක්දිව බුදුදහම් පැවැති බවයි. එම වැඩසටහන මෙහේ වන නුවන් ජුර්් ියනගේ නැමැත්තා කතෝලිකයෙක් වන අතර වැඩසටහන් කිහිපේකව මහාවිහාරයට සියුම් ලෙස පහර ගැසීය. මේ සම්බන්ධ ඔබහන්සේ තවත් දැනුවත්ති වෙන වීඩියෝවක් ඉදිරිපත් කරන්නේ නම් ඉතා වටනව තෙරුවන් සානයි කියලා. සත්පුරුස පිින්වත්න මේ පිළිබඳ අපේ අවධානී යොමු කළ මෙවැනිදයක් සිදුවෙලා තියෙන බව අපෝ දැනුවත් කිරීම ගැන මුලීමපුන් යනමවත්නා කනවා ඒවගේ බුදුදහමය පෙන බුදුවරු ගැන් සඳහන් වන තැංග ඇන් ගැන ඇහුවාම ආථානාටය පිරිතේ විපසේ බුදුරජාණන් වහන්ස ගෙන අනාම ලේඛනය එනවා. තවත් සමහර සූත ධර්මදේශනා වලදී අතීතයේ වැඩිහිතේ බුදුරජාණන් වහන්සේලා ගැන සඳහන් වෙනවා. ඒවගේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කන මහා ගන වනන්තර විදියට වර්තමානය තිබුණු ස්ථාන අතීතයේදී බුදුජාණන් වහන්සේල්ලා වැඩඉඳමින්. සංගරුවන වැඩහින්ඩිමින් සෝභමානුවූ පින්බිම් බවට පත්ත තිබ්බා ආකාරය ගැනහිම අධ්‍යශනා කරලා තියෙනවා. ඔය ඇත්තන්ට බොහෝවිස්ත දැනගන්න පුළුවන් අතීත බුදුරජාණන් වහන්සේලා ගැන පින්වර්ත්නි තේරගාතා, තීරිගාතා අපධානවලදි වගේම විශේසේම ඔය ඇත්තන්ට තව දැනුවත්වෙෙන්න්න පුළුවන් ස්ථාන රාසියක් හම්බ වෙනවාක්. ඇ තේරගාතා තේරිගාතා අපධන, ඒ වගේම චරියාපිටකය. ඒවාගේම ඔය ඇත්තන්ට බුද්ධවන්ස මේ අට්ටක අටුාව බුද්ධවන්සය මේ වගේ බොහෝ ස්ථානවලින් අතීතිී වැිහිතය බුදුරජාණන් වහන්සේල්ලාගේ විස්තර වගේම විශේසයෙන්ම පසේ බුදුරජාණන් වහන්සේල්ලාගේ විස්තරත් බොහෝ දැනගන්නට පුළුවන්කම ඇල්ලැබෙනවා. ඉතින් සමහරෝද්ධ වී හිතනව ආචාරපාද ම තිබ හ ොක්කෝම. ම්පර්ණයි කියල හැමෝම හැම දියීම තියෙනවා කියලා රාස්ෝම්දීව මහත්මාගේ මතය අනුව පුතුවීයට ඇති වයසන්ුව පෙර බුදුවරු ගැන ඇතමෙක්ත වැදී වැටහීමක් ඇතිවෙන්න පුළුවන් කියනකොට මේ පුතුවයට පින්වදි තින අයුකාලය අපේ දහම් පොත්පත්වල ඕන තරන් සඳහන් වෙනවා. මොකද මේපුතිවිය කියන්නේෙත් සංවර්ත විවාර්ත සංවර්තස්ථායි ්‍යවතස්ථායි කියන ඔන්නඔ හර හතරා සංකය ස්වභාවයන්ට අන්නුව හැදමින් පවතින වගේම කාලයක් නැතිවෙන්නේ යනවා ඒ නැතිවමින් විනාස්සමින් පවතින වගේම කාලයක් හිස්ස තියනවා ඒ හිස්ස තියෙන වගේම කාලයක් ආපොව හැදෙන්න්නේ යනවා මේ විදිහට පින්ුවන්නේ ඇතිව නැතුව යන ධර්මතාවයක් මේ පුතිවියත් ස්තිරසාරධයක් නෙමේ රාසෝමදීව මහත්මාට ඒවාගේ . ින් තිබ පුතිවී නැත්තම් මේ පැවැවුණු පුතුවිය. අතීතේති බායුකාලයකටගහිලා මුළුමහත් බුදුරජාණන් වහන්සේලාගේ හිස්ත්‍රියක කියන්නම උත්සාහයක් දාන වන. එතුමාට ඔලේ මොකක්කරි කොලොප් පං අතයක් ඇති වෙලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්කමක් නෑ ොකද මේ පුතිවිය තියෙන ස්ථානේ සම්පූනයම හිස්ස තියෙනව යම් යම්කාලවල්ලට නැවත හැත්නමේවා. විතරක්න මේ සියලුම සක්වල් ලෝක දාාතු මේ සියලුම් භූමි තිල්සකේ. පහල භූමිටික ඔක්කෝම පින්වත්න ආභස්සරෙන් යට විනාශන කාලයක් තියෙන සුබකින්නේ යට විනාසන කාලයක් තියෙන වේහ්පල යට විනාසන කාලයක් තියෙනවා. නැවත හැත්න කාලයක් තියෙනවා. මේක මේ මහා විශාල සක්වල කෝටි ලක්සගනින් ඇති කතාාවගේක රාස්සෝම දේ මහත්ම අරය මේ පිටරටවල්ලලාය ලියපු පොත්්පත්වල තියන්දේවල් දැනගෙනෙන කටපාඩන් කළ කිව්ව කළ දැනගන්න පුළුව එකක් නැහැ ඒක එතුමගේ ඇස්වලීමේ අවුදු අසුවක් අනුවක් ඉතර ඉන්න පුඩුවන් වයසක ඉදලා මේ. මගේැස්ලින් මේ පෙන්ල මේ ඉන්ද්‍රිය ගෝචරත්යෙන් පෙන්න්න පුළුවන්ද යක්නේ මේක ඉද්‍රිය ගෝචර නොනදයක් මේක පරේසන මගින් හොඳට තේරු ගන්න පුළුවන් හබැ ඒ පරිේසන පින්ංවර්ට අර විදිහට ගහිහ මටි वाලං හ්ටි ට්ියෙක් විතරක් කියෙන් ලා දැනට ඉතුරිවෙලා තේර සේසවතියන මැති හැ්ටි ලා මුොට්ටිවල නට ුන් වලින් කියන්න පුළුවන්ගේ වන මේ සේෂ වෙලා නැති අතීතයට ගියව පවා බල්ල කියන්න ඕන එකක් මේ ආය පරයේේසනයකින් හොඳටම තේරු ගන්න පුළුවන් ආය පරිේනයක මෙත චතුරාර් සත්ත්‍යයා බෝධි උදසායන් උත්තුමගේ ආරෙ පරියේසනේ ඒ උත්කෘෂ්ටම අවස්ථාව ලැබිෙන ලූතරා බුදුරජාණන් වහන්සේට ව්‍යයාරි පරේෂක මහවුතුමාණන් වහන්සේගේ සර්වන්තාඥානයට සියල්ල හසුවෙනවා ඒ හසූසිියල්ල දේශනා කලා ඒය. ඉංවන ඉදිය ගෝචර නොවුනාට නුව නැත්තන්ට හොඳටම අවබෝධ කරගන්න පුළුවන්. ඉති මිවිධාකාර මත කාරෙන්කාඩ සමාජ ගත වෙනවා, සමහරුන් තමගේ නම පවතින්න කියමී මගේ සොයා ගැනීමක් කියෙල එකේක පොත්්පත් ලියලා. සටහන් කරල කාලාරූප මැර්ල යනව ඔවු මැර්්ලගයාට ඔවුන් සමාජගත කර මිත්‍ය දුෘස්තියසානගේ බොහෝ දෙනා නිවැඇති මාර්ගීන් වැරදි මාර්ගී යන්න උත්සාහකයනවා ඒවගේ දේවල් නතර කලදාන්න ඕනේ ඔය ඇතුන්න්නොම ගයන්න එපා නතිිපිටක අටුවා ටීකා පරිවාර ගන්තවල තියන කාන අනුවම නිවැති තීන්ඩු තියරනවලට එන්න. පිංවත්නී ඊළඟට අහලතියන පස්නේ. テルワンサーネサーミンの反省 ඇයි හැම ජාතය කතාවක බ්‍රහ්මදත්ත රච ඉන්නේ. බෝසතාණන් වහන්සේගේ බොහෝ උපත්වල එහෙම රජ කෙනයක් ඉන්නවා. ඒ වගේ එකම වගේම නම්තියෙන හේතුව මොකදද. මට අවශ්‍ය නෑ ධර්මයේ සැක නැහැ. ඒවා ඒ කාන්ත සත්්‍යයි. නමුත් මිතුරන් ධර්මයට ගරහන තැනක් ඒක මට බලං ඉන්න බැහැ. නමුත් කරකයාගන්න දේකුත් නෑ තෙරුවන්සාණෑ කල්්‍යාන මිත්‍යයන් වහන්සේ. ුවත්ී ඔය ඇත්ව හලතියෙන ඒ පස්නයේදී. මංගුබි මෙහෙම පෙරලා පස්නයක් අහනවා. අතීතයේ ලාංකීය රජතුමෙක් රජකරමින් හිටිය කාලෙද ලංකාව ආක්‍රමණය කළ එලාර කියලා රජකෙනෙක්. අතීතයේදී ලා රජකරමින් හිටේ කාලෙදි ලංකාව ආක්‍රමණය කලා දාටය පීටය වගේ පිරිස්. අතීතයේ ලංකාවේ රජකෙනෙක් රජකරමින් හිතේ කාලෙදී එ රත්තුමා සස්සය කල්ල රටේති බස්සෑන පිට රටවල්ලටත්යකු නෙව්වා. අතීතයේ ලංකාවේ රජකිෙනෙක්ට හිටිය නීලකන්්ට කියල මහා යෝධයක්. අතීතයේ ලංකාවේ හිතේ රජකනේගේ කායෙත්තම ඇත්‍රපිටකගේ ගන්ත අදූද කළේ එකළ ලාංකීය රජතුමා එක ලංකානම් ලංකානම් රාජධානයේ ලාංකීය රත්තුමාගේ කාලයේදී මෙන්න මේ වගේ. සිදුවීමක් සිද්ද වුණ. මෙන්න මේ සිතුල් පව් විහෙරෙහිටය. මේ සුජාත් පම්බල සාමින් වහන්සේ ගේ මෙහෙම සිදුවීමක් වුණ. මේ විදිහට පින්වර්ත්නි. ලාංකය රත්තුමා ලාංකී රත්තුමා ලාංකය රත්තුමා කර සඳහන් කලාම ඉතින් ලංකාව හිට ඒකම රත්තුමා ගැන්ද කිය වෙන මේ බ්‍රහ්ම දත්ත රත්තුමා කිවවා භානස්තුව ජකං කරන රත්තුමාව හඳුන්නපු නාමයක්. එතකොට ඒ නාමයෙන් හඳුුවනකොට අවු දෙදස් පන්සීයක් ලංකාවිල් ලති නිකම රජ කෙනෙද්ද. එතකොට ඒවගේ පින්වත්න මේ අවුරු දෙදස් පන්සීයක් ගිහිල්ල වනත් ඊතත් අඩෑ වැඩිකාලයක් ගිහිල්ල හරි. හුදු ලක්ෂයක් ගිල්ල හරි. ඉන්දියාවේ ඔය භූමිය කවුරු හරි කෙනෙක් රජකංකරනකොට ඒ භානැස්නුවර වර්තමානයේ භානැස්නුවර පිහිටලාතිී බේස්ථාන අතීතයේද. ඒ පැවතුනු විදිහට භාගවතුන් වහන්සේ ඒ භාහනැස්නුවර ැක්ම දත්තරත්තුමාදී විදිහට දේශනා කළ තියෙනවා. බ්‍රහ්ම දත්ත කියන එකේදී විශේසේම එන්නේ හුඟක් කෙලාවට මේ ලෝකයේ කවුරු හරි මැව්වා කියෙන මතවාදයක් එක්ක ඉන්න. ඒ එක්ව ඉන්න මානව සංහතිය, මේ ලෝකයේ කවුරු හරි මැව්වා කියෙනෙක ඒ මතේ තුළ ඉන්න පිරිස් ඕන තරංගන්නව. අදත් ඉන්නවා හිතත් තිඉන්නවා අතීතයේ හිටිය. එතකොට ඒ වගේ මේ ලෝකයේ යම්කිසි කෙනෙක් විසෙන් මැව්වා කියෙන මතවාදවල ඉන්න පිරිස් ඕන තරං. ඉන්න බවත් තේරුන්ගන්නට ඕන, මේක සැකදන්න ඕන ප්‍රස්්නයක් නෙමේ. හරියට ඉන්දයාන් රත්තුමා වගේ. ගක් රජවරුවාගේ. හරියට එංගලන්ත රජවරුවාගේ. ජපානේ ඒකාලෙරට රජ රටකරපු. රජතුමාවාගේ. යම්කි සිද්ධියක් ගැන කතාකරාදිය සිද්ධ වන කාලේදී. ඒ රටේ රජකංකරපු රජතුමා සම්බන්ධව කෙටි මතාක්කිරීමක් කරනකොට ඒක මේ විදියට මතාක්කිරීමේ තියෙන වරද මොකාද තේරුන් ගැනීමේ වරදනිසාක්. මතක් කිරීමේ වරද පින්ත් මතක් කිරීම වරදක් විදියට පෙන්නවාට මෙතර ඇත්තටන් වරද මේ වගේ සර්ල දෙයක් තේරුන්ගන්නට ඇති නැහැ කියාවයි. ඔය ඇත්තු ඒකාන්තේම උතුම් ධර්මය සත්‍යයි ඒ කිසු සැකයක් නැහැ. එකම රජ කනේ ගැන්නමේ මේ කතා කරන්නේ පින්වුවත්නී රජධානයේ ස්වභාව සහ ඒකාලයෙන් කාටි රජතුමා හඳන්නපු පුදු සංගේේත නාමයක්. ඊළඟට අහලතින ප්‍රස්නේ තමයි තෙරුවන් සානය ස්මීන් වහන්සේ. වර්තමානයේ මාධ්‍ය ආයතන මගින් පාසා නිලෑඳුම යොදාගෙන පාසල් පේමේ නිවැදි කියාවක්ලේ සමාජගත කිරීම. උතුමූ බුද්ධචීවරේ යොදාගෙන බිස්සූ පතිරූපේ හා බිස්සූ දර්සනය හැල්ලු කිරීම. කුසිකර්මය නගාසිටිවීම මුවාාවෙන් අධර්මවාදී බිස්සූන් ශාසනයේ වීරයන් කිරීම. වර්තමානයේ පිළිගත් මාධ්‍ය ආමාධ්‍ය හරහා සීකයෙන් විමිම් පවති. පසුගේ කාලයේ අධර්මවාදී බිස්සූන්ව, අධර්මවාදී බිස්සවූ, ලෙසම්, ප්‍රචාරය කළ සමහර මාධ්‍ය ආ එතන පවා, කිසිුදු හිරිකිතයකින් තොනව කුසිකර්මයේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට උන්වහන්සේලාට සමාජයේ ඉදිරියට ගෙන ඒම, උන්වහන්සේලාව සමාජයේ ඉදිරියේ වීරයන් කිරීම කොතරන් සුදුසුද. උන්වහන්සේලා කරන වගාක්‍රම පිළිබඳව කතා. මේ ආහාර අරුබුදධ තත්ත්වේ යටතේ ජනතාවට අස්වැැසිල්ලක් වුවද, ඒ නිර්මල බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්මට කෙසේ බලපාද ස්වාමීින් වහන්සේ. නැතිනම් එහි වරදක් නැතිද. මිනිසුන් තුළොකුසි කර්මයේ පිළිබඳවයම් දැනුමක් උනන්දුවක් කුමන හෝ අයුරකින් ඇතිවීම නිසා පහදා දෙන්න ස්වාමින් වහන්ස තෙරුවන් සානෑ කියලා. සත්පුරුස පිංවර්ත්න කුමන මට්ටමකදි වඋනත්. කුමන කාලගුණු විපාරියාාසයක් දේස මනික විපාර්යාසයක් නැත්තං කාල විපත්තියක් මොනම තත්වයකද වුණාත්. බිස්සූන් වහන්සේගේ බිස්සූභූ මිකාව සම්පූර්ණයම තියෙන්න ඕනේ චතුරාරි සත්‍යයා භූතිය උදෙසා පමණයි. බිස්සවූන් වහන්සේ සිව්ුවනක් පිරිසටම චතුරාර් සත්‍යාව බෝධය ලබා දෙන්නට භාගිවතුන් වහන්සේ දේශනාකට උතුම් සීසාද්ධර්මි විවරණක විවර කරන සැබැහැම කලනෙ මිතුරා වෙන්න ඕනේ. බිස්සුන් වහන්සේ සියල්ලටම සැබෑ කලන මිතුරා. බිස්සුන් වහන්සේව පාවිච්චිකනා වර්තමානයේදී එක එක ඇත්තෝ. සමහර මාධ්‍ය ආයතන ඉ දුම් යොදාගෙන දරුවන්ව භාවිතා කරලා බිවිධ වැරදි දේවා ප්‍රමණපීමේ වගේ දේව සමාජගතකයනවා. ඒවගේ බිස්සූපතුරූපයක් පාවිචිකයනවා. සමහ නලවරූපයා පන්දහකහ එදාක දෛනික වැටුපකට පොඩිකොඩසක් හඟපාලා, ඒ ඇත්තු සමාජ මතයක් නිර්මාණයක නහත් හරියට බිස්සූන් වහන්සේලා. වගේ ඒ බිස්වූන් වහන්සේලාත්යක වෛර බැඳගෙන ඉන්න කට්ටිය. ඒවගේ පහත් අන්තවාදී දිශශපාලනයකන උදවිය විශේසේම අන්‍යාගමික පිරිස ඒවගේම බුදුදහමට විනකටමින් ඉන්න නිරාගමික කියන නමින් අන්‍යාගම අදහමින් ඉන්න ඒ කණ්ඩායන් ඒ විදිහට පින්ුවත්ි විධ ඇත්ව ඉන්නවා බිස්සූ ප්‍රතුරූ පේ පාවිච්ිකරනව අර්හත් දජයේ යොදාගනම ගෑනුත්තයක බුදධමින් ඉන්න සාමාන ගිහින්ත මේ අරහත් දජේි . න් නිවන අරමුණු කරගෙන නිවන් දැකීම වෙනුවෙන් දරන අර්හත් දජී පොරවල ඒ ඇලව්වා ධර්මවිනේ විරෝධී ප්‍රකාශ කරවමින් සමාජය නොමගයාවමින් යම්යම් පටු අරමුණු විස්්ටකරගන්න හදන්නේ, ඒවට වහා බිරුදත් එවෙන්න ඕන ඒවට ඉඩ දෙන්න හොඳ නෑවයා ඇත්තෝ. බිසවූන් වහන්සේකැන කුසිකරමය කර වන කෙනෙක් නෙමේ බිස්සූන් වහන්සේලාට තමන් වහන්සේලා උදෙසා පිළිගන්න බැරි දේවල් තියෙනවා කළ නොහැකි දේවල් තියෙනවා මේවා පසු පස්සේ එකේකායගේ දේශපාන අවස්්‍යතා තියෙනවා එකඒකයගේ පටු අරමුණු තියෙනවා සමහර මාධ්‍ය ආයතන මේ වගේ ස්වාමින්න් වහන්සේලා ගින්නෝමින් කටයුතු කර අද්දී ඒ යට මේ ස්වාමින්න් වහන්සේලා සහ මිස්වාමින් වහන්සේලා වටායින්න සමහර ගිහියගෙන් අල්ලා සම්බෙන සන්තුෝස යමියම් දේවල් හම්බයෙනවාඒ කුසරමයගේ බෞක දේවල්ලල. ඒ විසාාල ප්‍රමාණයක් අර මාධ්‍යවේදයා ආපු වාහනයට පටවල යවනවා, පගාවක් හම්බ වෙනවා. මෙම සම්පූර්යම ලොකු බිස්නස් එකක් ව්‍යාපාරයක් පින්ුවත්නී මෙතැදි සිද්ධ වෙන්න මහ විශාල ව්‍යාපාරයක්. ඒ මාධ්‍යවේදීන් නිකන්න මේ අරුව ප්‍රචාරය කරන්නේ අඩ සාමින්හාසර නිකන්නමේ ඒව කියන්නේ ඒව පස පස්සේ තියෙනවා ලොකු මිහේවීම් වගේම ලොකු මුදල් ගන්දෙනු ගොඩක්. එකනිකාට ලොකු උපකාර කරගන්න දේවල් ගොඩක්. ඒව ඇත්ල දේශ පාලනයක් තියෙනවා ඒව ඇත්ල තියෙනව අල්ලස් ගැනීමක් ඒව ඇත්ල තින එකනකා යපවගන්නට ජීවත් කරවගන්නට කරගන්න ගන්දෙන ගොඩත් තියන්න ඒව ඇත්ලේ තව අයතාදේවල් ගොඩාත් තියෙනවා සමහරලාවට ඒව ලි යෙන්වා ඉතාම සූක්ෂම සටකපට උපක්ක්‍රම ගොඩක් ඒව කල් ඇතුූ හොඳට සංවිධානය වෙලා ඒ ඒ ඇත්තුූ කරන දේවල් ඔය ඇතු ඔබේ සක්ති පමණින් හඬනගල නිවරැදී සම්බුදු සසුන. උතුම් සේ සත්ධර්මය බොහෝකල් පවතින්නට තියන බාධාවක් මඟහරවන්නට ඔබ කටයුතු කරන්න ඒ ඔය හැත්තන්ට විස්සාාලපින් කමක් වෙනවා. බිස්සූන් වහන්සේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍යාව බෝධයේ උදෙසා කටයුතු කරන සිව් වනක් පිරිසටම ඉන්න සේස්තටම කලන මිතුර ඒ බිස්සවූන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්ම මාර්ගය විවර කරගන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ දිස්්නාකර තුම් තිිටක සදධර් ේතු. බිස්සවූන් වහන්සේ තමයි පින්වර්ත්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසේ ඉහලින්ම ඉන්න ශාවක පිරිස බවට පත්වෙලා ඉන්නේ. ඊළඟට අහලතියෙන පස්නේ තමයි පළමුුව වැඳ නමස්කාර කරමි අවසරයි අපි ස්වාමින් වහන්ස ස්වාමීන් වහන්ස මස්මාන්ස කෑමින් පන්සිල් නොකැරෙන බව අසා ඇත පෝයට මස්මාස කෑම සුදු සුද කවුණාවෙන් පැහැදිලික දෙන සේක්වා තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවුවත්නී අදිිට්ටන් අසුතන් අපට සංකිතං. මේ ලෝක ජීවර්තන සත්වයින්ට කාලයංකාරයට විධ කෑම ආහාරපාන තියෙනවගන්න. අද කාලිත් විධ ආහාරපාන ගන්නවා. හැබයි මනිස්සුන්ගේ ආවස ම අසංක දක්කා වැඩිවෙලා තිබ කාලේ මස්මාන්ස වගේ දේවල් අනුභව කළ ඉනැ හැ. ඊට පැස මිනිස්සු මස්මාන්ස වගේ දේවල අනුභව කරන්න ගන්නකොට ආවසාදී පිරිිහිලා ගියා. මෙතනදී මස්මාන්සකෑමින් පන්සිලි කැරනවද කියලා ඇහවුවොත් නෑ. මස්මාන්ස අනුභවීම් පන්සිලිකඩින් නෑ. පෝයට මස්මාන්සකෑම සුදුසුදු කියලා ඇහුවොත්. පත් ආහාර වලින් පිරිසදු වෙන්න පුළුවන්කමයක් බුදුරජාණන් වහන්සේ දශනා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ එහනම් ජාපාලයට වගේ දෙයක් නැත්තම් අරුලි පැති වගේ දෙයක් අහුරක්ම ගිලින්න කෙර දේශනා කරනවන හාරවලින් පිරිසදු වෙන කරමයක් දේශනා කලා නම්. නමුත් මෙතන්දි බුදුරජාණන් වහන්සේ පිුවී දේශනා කරන්නේ අධිත්්ටන් අසුතන් අපරි සංකතන් තමන් උදෙසා මැරූ බව නොදැක්ක තමන් උදෙසා මැරූ බවන්න වැසු තමන් උදෙසා මැරූ බවට සැකනොකළ මාන්ස කැපමාන්ස වෙනවා. ඒවා අනුභව කිරීමෙන් වර දක්නෑ නමුත් අනුභවයේ දී රසතන් හාවේක කටයුතු කරන්න ඇැත්තුවේ පත්්‍ය වේක්ෂාවෙන් තමයි කටයුතු කරන්න ඕන ඔබහපු මේ ප්‍රස්්නයට පිළතුර ලබා දෙෙද්ද අපි නිර්මාශ ස්වාමීන් වහන්සේලා බව දැනගන්න ඒස්වාමන්. නිර්මාස සාමීන් වහන්සේ නමක්, මේ වගේ ගැටලුවගද පිලිතු ලබාදෙනකොට ඒක ඉතාන්නේ වැරදි. නිරවුල්, ධර්මානකූල ධරම විනි්‍යානකූල පිළිතුරුම වෙන්න හෝනි. ම ඉදිද දේශනාළල ධර්ම විනිානුකූල කරමකරම පත බවට පත්තන ආකාරදිහා බලලා ඒවාගේම අකුසල කරමයක් නොවන කුසල කරමයක් වන කුසල කරමයක් නොවන අකුසල කරමයක් වනුස අුස මේ කරම අතරයේ පිින්වත්නී විවිධ විදිහට සත්ත්වයන්ගේ චින්තනයේ හැසිරෙන විධකවුණු කානාදිහා බල්ලා ඔය තන්ට මේ කවරුණ දේශනා කළේ. භාගිවතුන් වහන්සේ දේශනා කරපු උතුරම් ටිපිටකේ තුළින්ම කවුණු අරගෙන හිසා ඔය ඇත්තු පිංවර්නී මස්මංසාදී දේකින් පිරිසුදුකමහොයන්නට එපා නමුත් කිසි සේත්ම සත්්‍ය ඝාතනයකට අනුබල දෙන්නත් එපා අධිට්ටන් අසුතන් අපට සංගිතන් කියන තිකූරික පාර්සුද සීරයේ අනුව දෙලොව දියුණුව සලසාගෙන කටයුතු කරන්නේ. එහෙම කිව්වා කියලා. ඒ කවුරුහරිකෙනෙක් අනීමේ අපි මස්මාන්ස කනවනි මේ අපිටු බුදු දහම අ අපපයි අපි ධර්මීෙන් ඇතුලා වෙන තැනකට යන්න ඕන කියලා මස්මාන්ස නිසා කෑම හින්දා ආග මාරුකාන අවසනෑ ඒ ඇයට මස්මා සනුභව කලා කළ වරදක් වෙන නෑ මේ කිව අධිත්්ටන් අසුතන් අප්‍ර සංකත නිසා. ඊළඟට අහල තියෙන පස්්නේ තමයි අවසරය පින්වස්වාමින් වහන්සේ සියලු සත්වයන් වටා ඕරාරස්මයක් තියනවාද. ද සිවුරයේ චාක්‍ර අටක් පිළිබඳව හින්දු දහමේ උගන්වයි. බුදුදහමේ මෙවැන්නක් පිළිබඳව ත්‍රිපිටකය සඳහං වනවාද. නැත්තම් ඕරා චාක්‍ර කියන්නේ මිත්‍යාවදද අනුකම්පාවෙන් පහතා අධන සේකවා තෙරුවන් සාණයි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස්ස පිින්වර්ත්නී හින්දු යෝගී අතීතයේදී ධ්‍යාන උපදවා ගත්තා. වර්තමානතයේ අධ්‍යනපදවා ගන්නවා. බුදුදහමේ පිට විධ තැන්වල විවිධ ආගම්වල තියනෙනවා ්‍යානු උපදවාගාන්න පුළුව අංක්‍රම. ඒයට අභිඥා උපදවාගන්න පුළුවන් වුණා. එතකොට සරීදයෙන් පිටවන රස්්මියාදී දේවලොත් හසු කරගෙන ඒවා පිළිබඳවත් පරියසන කරමින් දකිමින් ඒව ගැනත් කියලා තියෙනවා. සරීරයේ උණුසුමත් තියෙනවා. ඒ උුණුසුමත් එක්ක සරීරයෙන් පිටවන යම්කි උණුසුන් සවභාවයක් තියෙනවා. අපි සරීරම් පිංවර්ණයම් උුසුමක් විට වෙනවා. ඒ උණුසුම අර ඕරා රස්මයක් විදිහට තම ඇතියෙන්නේ. යම්කිසි ආලෝක දහරා කීහිපයක් විදිහට ඒකන් රස්මයක් තියෙන වගේ ඒක උපකානවලින් බැලුවට පාස දකින්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ පට්තාානය මෙනහ කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ සරීරෙන් රැස්සහි දෙන්න පටන් ත්තා. සාමාන්‍ය ඕනම කනේගේ සරීදේ යන්කිසිමි ඕරාස්භාවයක් තියෙනවා.සිවුදයේ චක්කා අටක් පිළිබඳව හින්දුවාගමේ උගන්නනව කි හම චාක්‍ර පිළිබඳව හින්දුවාගමේ උගන්නනවා. එතින්දි විසේසේම උගන්නන්නේ කුන්්ඩලීනී වගේ භාවනාකම්වලදී. එතඉදි චාක්‍ර අවධි කරගන්නව කියලා ඔවුන් ධ්‍යානවලට සමවත්න වෙනස් ක්‍රමයක් පෙන්න ලදෙනව ඔවුන් වෙනත් ක්‍රමයක් ඔස්සේ කියන්නේ පිින්වත්නී ්‍යනවලට සමවත්න ආකාරයයක් ම තමයි. ඒ චක්්‍ර කියන එක වවා ඕරා කියන එක වීවා ඒ ලපටි මට්ටමේ තියන ලාමක බෝල්ට දේවල්මි සක් උසස් මට්ටමටෙන් දේවල්නෙ මේ ඒවා පසපස්සේ ෑම කිසි සේත්ම කරන්න. එපා ඒ සම්පූර්ණයම නතර කරන්න ඕරාචක්්‍රාදී අවධිකරගැන ඉන්දවාය පසපස්සේ ගිහිලා නිකං කාලය අපත්‍යයාවන්න මොකද ඔය ඇත්තන්ට ්‍යාන උපදවාගෙන අභික්ඥ්‍යාපදවාගන්න පුළන් පැදිලි ක්‍රමයක්ත්තියන ඕනන් ඒ කරන්න එහම නත්තන් කිෙලින්ම ඇත්තෝ මග පල්ලබාන් නිවන්දකින්න. ඇ මෙම හිතාගෙන විදස්සනා භාවනාව වඩල අවස්ස කටයු සිදුකර ගන්න. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහලතියෙන පස්නේ පූජනීයේ ස්වාමීින් වහන්සේ. බිස්සුනී ශාසනයක් ලක්දිව පවතින්නේද. නොපවතින් න්නේ නම් මෑතකදී ඇතම් ස්ථානවල පැවැති බිස්සුුණී උපසම්පදාවම් පිළිබඳ ධර්ම විනියානු කූල තත්ත්වේ ගැන පහදා දෙන්න කියලා. ව බිස්සුනේ ශාසනයක් ලංකාවතියා ලෝකෙ කොහෙවත් නෑ. ඒකට හේතුව මීට අවුදු දහසකට විතර කලින්. බිස්වුනීන් වහන්සේලාගේ ඥත්ති චතුත්තකම්ම විනේකරමය කරන්න ඕන කරන හතර දෙනා නැතුව ගිය, ඕන කරන ඒ බිස්සුනී පමාණෙහි නැතුව ගිය. ඒ බිස්සුනීන් වහන්සේලා ලෝකෙන් අතුූදහන් වෙල අවුදු දහසක් විතර ගියාට පස්සේ. විිස්වුණියය ශසනයක් ලෝකෙ පිහිටවන්න උත්සා කලාට ඒ කරන්න පුළුවන්කමක් නැහැ. මොකද අතර මඟදි පාරාජිකාදයට පත්වෙලාඒඒ යම් කිසි වස්තයක් ධරමින් ඒ පිරිසන යෝජනය කරන්න හැදුවට සියලුම දෙනා පාරාජිකා වෙලාය හිස්සලාතියෙන් නිසා වර්තමානයේදී බිස්වනිය ශාසනයක් ලෝකකි නැහැ. නමුත් මෙිහිණින් වහන්සේලා ඉන්නවා. ඒ මෙිහිනිින් වහන්සේලාට කෝටිය සංගල සීලී වන උපසම්පදාශීලේ රකින්න බාධාවක් නෑ. ඒ මෙිහිනිින් වහන්සේලාට රහත්වෙන්න පස්නයෙකුත් නැ. රහත් වනාට පස්සෙ වැඩඉන්නට ඒ මෙහිනි සස්නකුත් තියෙනවා. නමුත් පිින්වර්නයකුයි වෙලාවකවත් බිස්සුුණය ශස්ථනයක් නැවත ලෝකෙ පිහිටවන්න නම් උපසම්පදාස්වාමීින් වහන්සේලා පස් නමක්. ලිංගවි පරයාසයක් වෙලා ඒ උප සම්පදාශමන් වහන්සේලා කාන්තාවම් බවට පත්වුණ ොත් තමයි පුළුවන් වෙන්නේ ලෝකෙට නැවතත් බිස්සුශාසනය පිහිටවන්නට මේ කාලේ යම් තැනක බිස්වුනිසා බිස්සුුණීන් වහසල උප සම්පදාකීම් සිදු කරනවා නම් ඒක ධර්මවිනේ විරෝධී කාරණාවක්. සත්පුරුස පිංගුවත්න ඊළඟට අහලතියෙන පස්නේ අවසරෑ පින්ංවා ස්වාමීන් වහන්සේ. අප පිළිමවහන්සේ වන්දනා කරන්නේ ඉතා සද්ධාවකිින් බුද්ධ වතකරන්නේ බුදුරජාණන් වහන්සේට සියතින් වත් පිළිවෙත් කරනවා යනසිි විල්ලෙක්. ගෙදර පිළිමවහන්සේ දෝවනය කිරීම සඳහා වෙනත් අයකු නොමැතිනම් කාන්තාවන් වන අප ය සිදු කළ යුතු නිවැරදි ආකාරයේ පැහැදිලිකර දෙන සේක්වා. උබවහන්සේට තෙරුවන් සානය කියලා සත්පුරලුස පින්වර්ත්නී. ඔය ඇත්තෝ ාගවතුන් වහන්සේ ළඟට යනකොට ඔබ ස්ත්‍රයාද්ධ පිරිමියද්ද කියෙන කමතය කරල යන්න. භාගිවතුන් වහන්සේ ළඟට යනකොට ඔය ඇත්තෝ මතකයටගන්න මේ ඇතිවෙන්නේ තිහේතුක උත්කෘෂට ඥාන සම්පයුත කුසා සිද්ධ එ එහෙම නැත්නම් මේ ඇතිවෙන්නේ අකුසා සිද් දොළහද කියලා. අකුසා සිද්ධ කුසා සිද්ධ කියලා බලන්න. ඔය ඇත්ෝ ලිංගබේදී අමත කරන්න. කුසලේ සම්පූර්ණයම දුරු කරන්න. බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟදී ඔබ කුසල් උපදවාගන්න. ඔය ඇත්තූ බොහෝම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වත් පිළි වෙට්ටික කරන්න. ඔය කියන විදිට බිස්ුුණීන් වහන්සේ වැඩ ඉන්න තැංවලට පිරිමිය අ එක් අ යන්න වෙනවාන බුද්ධපතිමා වහන්සල පිරිසුදු කරන්න. පින්වත්නී එහෙම නං ඇ අපේ හේමමාලී කුමරිය තමන්ගේ කෙස් වැටියස කොහොමද ධන්තධාතුන් වහන්සේ තැන්පාත් කර ගත්ත කවු්ඩුව හංගගෙනාවේ. හේමාලී කුමරියගේ කෙස් වැටිය අස්සනේ ධන්තධාතුන් වහන්ස වඩම් ඕෝගෙනාවේ. පින්වත්නී ඔය ඇත්තෝ. භාගිවතුන් වහන්සේ සමතත්තේ දුන්න බිස්සු බිස්වුනයෙන් අතර. උපාසක උපාසිකාවන් අතර. මේේදබින්නකම කදාගන්න එපා ඔබ විශ්වා සේතියන්න ඔබට ඇතිවෙන්නේ කුසාසිද්ධ ඒ කුසා සිද්ධිය වුණු කරගන්න. ඔබට ඇතිවෙන්නේ අ කුසාසිත්නං එව බැහැර කරන්න කුසල්වාර්ධනය කරගන්න. කවුරු වීවා කාන්තාවක් වීවා පිරිමියක් වීවා අලුබදු සම්මූව කියීන තිහතු කුස්ත ඥාන සම්පයුත කුසාසිත්වල යෙදින බල සම්පන්න හේතු ෙත්නොත් ඒයට දිත්්‍රදම්ම වීත්නී විපාකෑ උපා ජපරාපරිවීත්නී විපාකෑව ලැබෙනක බලක්වන්නටර ලිගේ වෙනසිම් . පා ැහැ ස්ථයක් පුලුසයකීම් බලපානෑ ඒ ඇත්තන්ට ඒ දෙ දිගුල්ලොට මිස්තීන්නම් ස්තීන්ට ගැලපෙන විදිට පිරිමින් න්නම් පිරිමිින්ට ගලපෙන විදියට විපාක ධර්මයෝ ලැබෙනවා. රිින්සා සසරින් එ ගොඩ වෙන්න පින්කර ගන්නතිීන් අවස්ථා නැති කරගන්න මෝඩවෙන්න එපා. පිින්වර්ත්නී ඊළඟට හලතියන පස්්නේ සාමීන් වහන්සේ ගීත යොදාගනමී යම්යම් වැඩසටහන් නිර්මාණය කිරීම ස්වාමීන් වහන්සේ නමකට කැපද. උන්වහන්සේම එම වැඩසටහන්ට ඇතුළත් කරන ගීතකාන්ට සමනන සවනය වීම සීලේට හානිකරද කියලා. පිින්වත්නී ධර්ම දේශනාවක් සමඟ ගීත යම්පා විච්චිකිරීම වැරදිී. නමුත් ඒ යම්කිසි දේශනාවකට කලින්. යම් කිසි පින්කමකට කලින්. සද්ධාව ඇතිවනාකාරයට ගිහිපක්සේ විසින්, ගායනා කළ යම්යන්දේවා ගිහිය විසින් සවනයකිරීමි. දී ඒ ඇත්තන්ට ඇතිවෙන්නේ ඒ මිහිතිකමත් එෙක්ක ලූභයක් නෙමෙ ඉනම්. ඒ ඇත්තන්ට අලූබද සමුහයක් ඇතිවෙනවන ප්‍රඥාව ඇතිවෙන්න චිත්ත සන්ත තිහොඳට සැකසෙනවනන් අරකරන පින්කංවලට ගැලපෙන විදිට හිත හොඳට සකස්ව මින් තියෙනවනා. ඉතින්දයේ ගීට යොදා ගැනීම ඒයට උපකාරයක් වෙනවා කුසල් ඇතිකර ගන්නට. ඇනමුත් පින්වර්් ස්වාමීින් වහන්සේලා ධර්ම දේශනාව පවත්වමින් ඉන්නකොට ගීතයේදීම නොකළ යුත්තාක් ඇදේශනාවට කලින් වගේ කටයුතු කර ගැනීම ඇතිවරදක් නැහැ. එතකොට ස්වාමින්න් වහන්ේ. වැඩසාටන්ට ඇතුලත් කරන ගීත කා්ට සවනයවීම සීලීට හානික්‍රධකල් ඇහවුවත් සාමීන් වහන්සේලා නැටුම් ගැවුම් වැයුම් උසුරු විසුලු වලට ඇ සවනය කරාන්න ඒවට කටයුතු කරන ඒ වහන වන්නන් ගේ ගැ උුණනාන් දුවෙනවනා ශමින් හසිරට සිදුපදය පිඳෙනවා. සත්පුරුස්ස පිංුවර්ත්නී ඊළඟට හරතියෙන ප්‍රස්්නය එරුවන් සාණය ස්වාමින් වහන්සේ සුබද්ද ස්වාමින් වහන්සේ තමන්ට රැවුල් කැපීමට ඇති කැමැත්ත නිසා. තමාන්ට දානී ගෙන ආ දායකයන්ගේ රැවුල් කැපීමක් කළ බවත්. ඒ දැනගත් බුදුජාණන් වහන්සේ මේස පොටු කුඩු කරලා විසි කරන්න කියලා ආනන්ද ස්වාමින් වහන්සේට පැවසූ බවත්. ආනන්ද ස්වාමින් වහන්සේ එසේ කළ බවත්, ස්වාමින් වහන්සේ නමක් දීශනා කළ. බුදුරජාණන් වහන්සේ පිළිගන්නාතිබූ දාානයේ ප්‍රතිස්සේපකිරීමක් පමණක් නොවේද සිදු කළේ. තවද. අනේපේ සිත්තුමා සොරකි විසින් ග්‍රිතියපු බුදුරජාණන් වහන්සේගේ සුගන්ද කුටිය නැවත තනවා පූජා කළ බවත් දේශනා කලා. එසේ එය කළේ ඒ එසේ කළේ සුමංගලකයා සිටුවරයෙකු නොවේද මෙම කතාවස්තු දෙක මීට පෙෙනමා තරමක් වෙනස් සාකාරයෙන් අසා ඇත මේ යම් නිවැදි වියයුත්තක් තිබේද සාමිින්න්නාත තිෙරුවන් සෑනෑ සාමි්ාස කියලා. අරවිදියටට සාමින්න් වහන්සේ නමක් යව්වනන්ගේ ක කියලාතීර දෙක්කම වැරදිී. ඒ සාමින් වහන්සේ තා වැරදි ආකාරයටඒක විස්තර කරලා තියෙනවා, ගිජකුල් පව්වෙන් පහලට බහින ස්වාමීින් වහන්සේ. අර දැක්ක ප්‍රේතයා ගිනිගිරි දැවනේ පේතයාගේ ස්වභාවේ දැකළ බුදුරජාණන් වහන්සේ ලඟටැක්්ම ගිහිලේක සාකච්ඡා වන තත්ත්වයට පත්ව වනාට පස්සේ බුදුරජාණන් වහන්ස හ කහුද කියලා දේශනා කරමේ, අතීති අරකද ගත්තක පාපකරමයන් ගැන දේශනා කරන්නට යෙත්නා. ඒ වගේම බුදුරජාණන් වහන්ේ අතන් දිර සුභදධ ිස්ුවේ කතාව කලා කියනකොට බුදුරජාණන් වහන්සේ විසිම් පින්වත්න යම් සිදවීමමක් උුණනාට පස්සයක ඉවත් කරන්න කියල දේශනා කන එක ස්වාමීන් වහන්සේ නමක් අ මැටීෙන් හදාගත්තගයක් කුටිය ඒ කුටියේ විරාස කළ දාන බුදුරජාණන් වහස නියෝ කළය කටල දාන කියලා. ඇම වගේ පින්වර්ත්නී. ඇ සිදුවුණු අවස්ථා තියෙනවා නමුත් මේ පාවිච්ි කරලා තියෙන්නේ ඔවුන්ගේ පාප කරම කරන්න භාගිවතුන් වහන්සේගේ උතුන් සම්බුද්ධනාමේ අවභාවිතා කිරීමක් මෙතන සම්පූර්ණයම ඒක යපු සාමෙන් වහස බොරුවක් කර තියෙන්නේ. ඊළඟට ආලතියෙන පස්සනේ තෙරුවන්සානය ස්වාමීන් වහන්සේ ආදරය යන කුමදද සූත්‍රාදීෙන් පහදන්න. අභිධර්ම සහිතව ගැඹරින් පහදන්න. ආදරීදී කුමක් කළයුතුද. පුරුසේක් නම් විස්තීන් දෙදනෙකුට ආදරයේ පවක්ද. අතීතේ එසේ රජවරු සිටියයාානේ. මහා චද්ධන්ත ජාතකේ උනත් ඇතින්යියෝ දෙදිනෙක් සිටියා. බෝසතුන් වහන්සේතත් බිසුවරුන් සිටියා ගොඩක්. ධර්මානකූලව ආදරය කරන්නේ කෙසේද. ආදරය කර කියන දේ එක්ක අයෙකු කෙරෙහි පමණක්ම තිබේද. කොසෝ රත්තුමාට වනත් ආදරය කළ බිසුවරු බොහෝ සිටිය සිටියා. මගේ මෝඩ පස්්නේ ඔබ වහන්සේ විහෙස කිරීමට නෙවේ. ම අතරමංවී සිසි තිරුවන්සානය කල්්‍යාන මිත්‍රයන් වහන්ස කියලා. සත්පුරස්ස පිංවර්ත්නේ. ආදරය කියන්නේ මොකද්ද කියෙ ඇැවුවොත් ආදරය කියන්නේ ලෝබේටම කියන තවත් නමක්. ඒ කියන්න ඔය ඇත්තෝ යම්කිසි කාන්තාවකට හෝ පිරිමිියෙක්ට හෝ ඔහුගේ සබ්දය ඔහුගේ හැසිරීම ඔහුගේ නහාය කට සරීරයේ පියවුරු කම්මූල් අතපය කොන්දේ මේ විවිධ දේවල් ලස්සනය කියලා ඇලෙමින් ඒව පිළිබඳව ඔබ ඇතිකද ගන්නවා යම්කිසි තන්හාවා. මේ ආදරය කියන වචනේදි පිංවර්ත්ණයක සංසාරික බැඳීන් විදිහටත් ඇති වෙනවා. අපේ සූත ධර්ම දේශනාවල දහේමත් ඒවගේම චහිත කතාවලදිත් අපිට හම්බ වෙනවා අතීතයේදීත් අඹ සැමියන්ව හිටිය අය වර්තමානයේදිත් අඹ සැමියන් වූ ආකාරය. එතුවට අභිධර්මානකූලව බැලු මෙතන තියෙෙනෙ ආදරය කියන එක සම්පූණීෙන් ලෝභය සහ මෝහය. ඒ දේසේ මෝහත් ඇතිවනවස්ථා තියෙනවා. එතකොට මෝහයක්ත් ඇතිවනවස්ථා තිය නොසන්සුන් පින්කම්කරගාන බැරවුණු පසු තැබීම් ගේ කානාා තියනොවයි කියන්නේ අකුසාසි දොලහම ආදරය කියන එකත් එක ඇතිවෙනවා. ආදරයේ කියන එකේදී ඒක වැඩිවසේම තියෙන තරුණ කාලේ රූපයන් සම්බන්ධව. ළමාවයේදී ළමයින්ටත් ආදරය සමහරුන්දක් වනවා. වැඩිහිතයන්ටත් ආදරයේ දක්වනවා ඒකදී අ ලිංගිකත්තේ මුළුකරගත්තේ තවන ආදරේ වේවා දළුසනිහස මුල්ුකරගත්ත නැතැන් වැඩිහිටි බැඳී මුළුකරගත්ත මව්පිය බැදී මුළුකරගතය ආදරේවේවා ඒ හැමතයක් පසු පස්සේීම ලෝබී තියෙනවා හැබැ හැමදේම ලෝබයට අහුවවෙන්න ත්න කළගුණ සැරැකීම ඒවාගේම මනුල්ස ධර්ම ඉෂ්ට කිරීම දරු රැකබලා ගැනීම ඇඳුම් පැල්ඳුන් ලබාදීම ඉගැන්වීම ඒ ඒ දයට ආචාර්ය උපාද්‍යයන් වහන්සේලා සිස්සුව වෙනුවෙන් කටයුතුකය ආදරේ වගේ. එඒ ආචාර උපාද්‍යයන් වහන්සේලා සිස්සහිට දක්වන ආදරී තුළ තියෙන්නේ පින්වර්නී තිහේතුක ආදී බලසම්පන්න කුසාසිත් වෙනවා. මංගල සූතයේ මෞපියන්ට උපස්ථානකා අඹු සමවු රක බලාගන්න කළ බදුරජාණන් වහස දේශනා කරපු ඒ ආදරී තුළ තියෙන්නේ කුසාසිේත්. වන ඔය ඇත්තෝ අඹු සැමිය විදියට ගත කරනකොට ඔබට පුළුවන් කාමයේ වාර්දවා හැසිරෙන් ඇතුව කාම්බෝගීව ගත කරන්න. ඔය ඇත්තන්න ගිහිජීවිතයේදී සතුටෙන් සැනසිල්ලෙ තමන්ගේ බැඳීමක කටයුතු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකට බාධා පනවල නෑ බුදුරජාණන් වහන්සේ ඒකට අනුබලදීලා තියෙනවා. ස්වාමයාා බිරිඳට කළ යුතු යුතු කාන්තියෙනවා බිරිඳ ස්වාමයාට කළයුතු යුතුකාන් තියෙනවා. එකිනෙකා කැමැතිවන දේවල් තියෙනවා ඒ කැමැතිවන දේවල් දෙමින් ආහාරපාන ඇඳුම් පැල්දුුම් ආභර්ණ මේ වගේ දේවල් ලබා දෙමින් එකිනෙකාව සතෝට පත් කරමින් එකිනෙකාව සෝපත් කරන්න ඕන සුකිත මවිත කරවන්නට ඕන. මේ වගේ පින්වන්නේ බොහෝ දේවල් කරන්නට ඕනේ. එතකොට කාත පිරිමිින් අතරදි පුරුසයක් ස්තීන් දෙදුනකුට ආදරය කිරීම පවද්ද කියලා ඇහුවොත් ඒක පිින්ුවත්ණය කාමේවාදවා හැසිරෙන තැන්ටම් පත්තන කාරණාවක් වෙනවා. එක පිරිමියෙක් එක කාන්තාවක් කටයුතු කිරීමේ වරදක් නෑ. එතන්දි පිරිමිය මෙෙහිම ඇැවුවතින් පිරිමියා කාන්තාවට වඩා. අවුදු කීපයක් වැඩි. කාන්තාව පිල්ිමිහාාට වඩා අවුදු කීපයක් වැඩි ඒක වැදි දෙ කෙලැහුවත් ඒෙ වරදක් නැහැ. අවුදු දෙකතුනක් ආදී විදියට වැඩුනා කියල ඒකෙ වරදක් වෙන්නේෑ. කාන්තා පිරිිමියාට වඩාවුනත්? නමුත් ප්‍රමාණයේ ඉක්මවා වැඩිවීම පිරිහීමේ හේතුවයක්ක් වෙනවා. වයසට ගිය පිරිමි කෙනේ තවන කාන්තාවක් මෙවහ කරගත්තොත් කොයි වෙලාවෙ අර කාන්තාව රකින්නට කාන්තාවගේ අව්‍යතාස්ට කරන්නට දැඩසේ වසීම මුළු ජීවිතයව පිරිහෙන තත්ත්වයට පත්කරගන්නවා. එක කාන්තාවක් පිරිිමියක් එක බැඳීමක් ගොඩනැගීම ඒ දෙදනාටම සසරින් එගොඩවෙන්නට ගමනට කල්යානමිත සේවනයක් බවට පත් කරගන්න පො. න්ක තියවා. අතීතේ රජවරුන්ට අන්තපපුර තිබ්බ කියලා, ඔබ රජකෙනයෙක් නිමීණ වර්තමානය ඔබට අන්තපපුරුවෝන් නැහැ. වගේ ඔය ඇත්තන්ට වර්තමානයේදී කාමේවාදවා හැසරෙන් නැති ඉන්න පුළුවන් තම වඩ අසුදුසු. මහා චද්ධන්ත ජාතකය වනත්. ඇතින්යෝ දෙන්නෙක් හිටිය කියලා. ඔය ඇත්තුොත් ඇතින්යෝ දෙන්නෙක් කියලා කාන්තාවන් දෙන්නෙත්ට ආදරේ කරන්න උත්සාහ කල ෝතින් ඔය ඇත්තන්ට වෙන්නේ පිින්වර්න. එතනදී බොහෝ සතුරු ඇතිවන කානාවක් හදාගන්න එක. කාමීවාර්දවය හැසරීමේ බරපත්ලම විපාකය සතර අපා ගතවෙනවා ආවවිපාකේ තමයි යන යන තැන හතුරු හැදන්න කානාා යත්නවා. ඇතින්යියෝ දෙන්න චද්ධන්ත ජාතකයේදී හිටියට කමන්න ඔය ඇත්තන්ට ඇතින්යියෝ දෙන්නෙක්ගන්න උත්සාහ කරන්න ඕන්න නැහැ. බෝසතානන් වහන්සේතත් බිසුවරුන් හිටිය ගොඩක්. ධර්මානුකූලව ආදරය කරන්නේ කෙසේ දෙකේලා. ඇහවාම බෝසතාණන් වහන්සේට එක් එෙක් තැන්වලදි බිසුවරුන් හිටියට අන්තිමටත් හිටියරි අසෝදරා දේවීන් වහන්සේතෙක්ක විතරයි කාමය හැසරේීම ආදි විදිර කටයුතුු සිද්ධවනේ. බිසෝ බවට පත්තුන අග බිසව වුණේ. එතකොට ධර්මානකූලව ආදරය කරන්නේ කෙසේ දෙකි ලැහුවොත් ඔබ පිරිමියෙක් නම් ඔබ ආදරය කරන පෙම්වතියට හෝ ඔබ ආදරය කරන ඔබේ බිනිදට හෝ කිසිම අඩුවක් තියන්නේ එපා ඇහවා ආදරයෙන් රැකබලාගන්න ඇය කැමති ආභර්න ලබා දෙන්න ඇය කැමති අඳුන් පෑල්ඳොන් ලබා දෙන්න ඇය කැමති ආහාරපාල් ලබා දෙන්න ඇය කැමති නිවස්ථනවා දෙන්න. ඇයට ඕන විදිහට ඔබේ ආදරයේ ලබමින් සතුටින් ඉන්න පුළුවන් විදිිය පවාතාාවරණයක් හදලා දෙන්න. ඇයට ගුණධනම කියලා දෙන්න. ඇයට පිම් පව් කියල දෙන්න. සමඟ සතුටින් කටයුතු කරන්න අසීම ආන්තික ලෝභයතක තවත්තම ඉම්මි තමන්ගේ බිරිඳ හූ පෙම්වතියගේ සරීර ස්වභාවට වඩා වෙනක් කාන්තාවන්ගේ සරීද ස්වභාවයන් හොඳයි කියල හිතල ඒවවාර්ණනා කරමින් ඒවා පසු පස්සේ යමින් අකුසල දරම ගොඩක ආකරයක් වෙන්න උත්සාහ කරන්න එපා. ආදරය කීරන්දේ එක් අයකු කෙරේ පමණක් තිබේද. පිංවත්නී බෝධිසත්්‍යයන් වහන්සේ අතර නං ඒ බැඳීම තිබ්බෙ එක්කෙනෙක්ටමයි. යසෝදරා දේවීන් වහන්සේට බෝසත්යන් වහන්සේ අබිනිස්කමනය කළ හිට අවුදු හයේදීම වෙනත් කෙනෙක් ගැන්නම් ආතරයක් ඇතුුණේ නැහැ. පිංවත්නී ඔය ඇත්තු ඇලීම් බැඳීම් තියාගන්න ඕනේ කල්්‍යයාන මිත්‍රත්වයට පත්කරගන්න පුළුවන් විදිහට. ඔ ඇතු සසරින්ඒ ගොඩ වෙන්න ඕනේ සසර බන්ධනයට පත්කරන සසර බැඳලදාන ඇලී මැතිකරගන්න එපා. කොසෝ රත්තුමාට වඋනත් ආදරය කළ බිසුවර බොහෝ සිටිය මේ ඔබෑ ඔබ මේ තරන් දේවා සාධානයකණය කරලා අපෙන් අහන්නේ ඔබටත් එක බිරිඳක් වෙනුවට එක පිම්වතියක් වෙනුවට තව පින්වතියන් කීපදනෙක්කහෝ තව බිරිින්දෑවරියන් කීපදිනෙක් හෝ හිටයාට වරදක් නැද්ද කියලන ඔය ඇත්තන්ට උදේ දවරාතය හැම වෙලාවීම අරප වතියි මේ පම්වතියයි කළමනාකරණය කරගන්න වෙනවා. අරබිනිිදැ මේ බිරිින්ඳැයි ලමනාකරණය කරගන්න වෙනවා. එහෙට හුවෙන්න ඇතිවෙන්න මෙහට බොරු කියන්න වෙනවා. මෙහට අහුුවෙන්න්න ඇතු එන්නන්නේ හෙට බොරු කියන්න වෙනවා. එතකොට ඒ කාන්තාවන් සමේ ඇතිකදගන්න අනිකු සම්බන්ධ කංවලද ඔබට. බොහෝ පස්නවලට මහුණ දෙන්න වෙනවා. මුදල් හොයන්න වෙන ඒ දුගුල්ලංගම නෑදයෝ බලාගන්න වෙනවා. ඒ කියන්න ඔයත්තු කොහොම දක්කුසා සිද්දොල හ ඇති කළගන්න ඇතුව ජීවිවත්තයන්නේ ඔබට ඇස් කර ගන්න ඒ අකුසල කරමවලට පින්ුවත්ේ දුක්්මිදින්න වෙන්නේ ඔය ඇත්තන්ටනේ. තම තමන්ගේ කරමවලට විිදවාන්න වෙන්නේ තම තමන්ට එනිසා දෙකක් ඕනෑ ඔය ඇත්තන්ට එකක් තියෙනවන්නම් හොඳයි කියලා යෝජනා කරනවන්නේ මේ එකක්වත් නැතු ඔය ඇත්තන්ට නිවන්දක් ඉන්න පුළුවන්ම් හොඳයි කියලලා අප යෝචනාරන්න. ඊළඟට අහල තියෙන පස්්නේ තමයි තෙරුවන් සාණය ස්වාමීින් වහන්සේ අපගේ සර්ුවඥයන් වහන්සේට විපාක දුන්නා වූ අකුසල කරම දොළහක් පුබ්බකම්ම පිලෝතික අපධානයේ දක්වා ඇත. නමුත් මෙම පුබුභකම්ම පිලෝතික අපධානය බුද්ධාපධානය අගට නොයොදා. තේරාපධානය අතරට යේදීම නිසා ඇතම් අය මේ පිළිබඳව සැක පල කරයි. එම නිසා ඇතමෙක් සර්වාඥයන් වහන්සේට අකුසද කරම විපාක නොදුන්නේ ඇයික්ද කියයි. මිින්දුරාජ ප්‍රස්්නයේදී. ර්වක්ඥයන් වහන්සේට කරම පල නොදුාය සඳහන්ව ඇති බව මට යම් කෙනේ කියා ඇත. නමුත් සමහර අය මේ සම්බුදු මුවිම දේශනා කරන්න ලද්දා බා පකාසකරයි. සැබවීම මෙහි සැබෑම සත්‍ය කුමක්ද. අපකිරී අනුකම්පාවෙන් මේ සත්‍ය අසත්්‍යතාවේ පැහැදිලිකර කවුණාවේ මෙම ගැටලු කාරී බව නැතිකරදෙන සේක්වා ඔබහන්සේට තිරුවන්සාෑණයි කියලා. අවනාවන්ත ගුණබර සත්පුරුස පිංවරත්නී. බුදුරජාණන් වහන්සේට විපාකදන්නු අකුසල කර්ම පිළිබඳව පුබ්බකම්ම පිලෝතික අපධාන සඳහන් වෙනවා. භාගිවතුන් වහන්සේලාගේ අපධානයන් දීශනා කරල අග්‍රස්සාාව කුතුමන් වහන්සේලාගේ අපධානාදයක් දේශනා කරලා ඉන්පස්සේ මැදැති පුබ්බකම්ම පිලෝතික අපධානයේ තිබීමේ කිසිදු වරදක් නැහැ. එතන තියෙ ාගවතුන් වහන්සේද විපාකදුන්නු අතහිත අකුසල කර්මයන් පිළිබඳව. එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධාත්වයේ තුළදිති විුදු තිබුණු කාරණ අනෙමයි. එතන තියෙන්නේ පින්වත්නී පෙර සංසාරයේදී කරගත්ත පෙරභවවඩී කරගත්තා අකුසල කරම. ඒ අකුසල කරම වර්තමානයේදී විපාක දුන්නු අවස්ථා තමයි විස්තර කල්ල තියෙන්නේ. ඒ. තියෙන ස්ථානයේ සම්බන්ධව මෙතරයික තියන එනිසා මේක විශවාස නොකළ යුතුයි කෙල ඇත්තු ෙනවනම් ඔය ඇත්තන්ගේ ගෙදර ඔබ ඇඳතියලතියන තැන තවෙනෙක්ග ගෙදද තවකෙනෙක් ඇවිෙනත් විදිහකට පාවිච්චි කරයි. ඔබ ඔබේ ඇඳ තියලතියන එක කාම්්‍රයක නම් තවකිනට එක සාලේ තියන්නක් පුළුවක්. තවනය කුස්සේ භූරුවන්දක් විදිරතියා ගන්නනක් පුළුවන්. පින්ටන. මෙතනදි අනුපිළිවෙලක් කියලා දෙයක් නෑ මේ කර්ම විපාක පෙන්නීමේදී ඒක එකඒකාය තමන්ගේ වාසීයට පාවිචි කරල ධර්මය පිළිබන් සැකසංකෑ ඇතිකරවන්න උත්සාහ කළට බුදුරජාණන් වහන්සේට කර්මවිපාක දුන්න. මිල්දුරාජ පස්්නේදී සර්වඥයන් වහන්සේට කර්මඵල නොදුන්නාය සඳහංව තියෙනව කිව්වාහම නෑ මිල්දුරාජ පස්්නේ තියෙන්නේ මිල්දුරාත්තුම අහන පස්්නේත අපේ නාගසේන මහරහතන් වහන්ස අහපු පස්්නයට දුන්න උත්තරයක්. ඒකයිය වරදවා අරගෙන තියෙන්නේෙ. කර්මවිපාකෙන් කාටදි ගලවෙන්න පුළුවන්. බැම් බුද්ධත්තයට පත්වුණු භාගිවතුන් වහන්සේගේ චක්කඋප්පසාද රූප්පදසකය. සෝතත්පසා රූපදසේ කර්මජය එකක්නේ. එද ෙස්මා පරෘෂ ලක්ෂන අතුරෝදහන් උන්න ෑන බුද්ධතයට පත්තු නම් ගීව තිබ්බේවා. එතුව බුදුරජාණන් වහන්සේගේ සබුද්ධත්වයෙන් පස්සේ අනුපාසේෂ පරිනිර්වාණය දක්වා අතුරදහන් වෙන වකළ හිත්තවද කරමජ නාම රූප. පංවත්න බුදුරජාණන් වහන්සේට විතරක් ලැබෙන සිත්වභාව්‍යන්තින විපාක විඤ්ඥාතින පෙර සංසාරයකර ගෙන තියෙන කරම විපාකවල හැටියට ඥාන සම්පයුත්ත විාක විඤඥාන බුදුරජාණන් වහන්සේලාට ලැබෙනවා. මරූප පැත්තේෙන් බලුවත්මික් අහන කතාව සම්පූර්ීම් වැරදකක් බව උපට පෙනේවි. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධාතයෙන් පස්ස හේතුපල් ධර්මයාන්ගේ කියාකාරීතයක් නාමරූප වැඩ පිළිවල හේතුවන්ගේ හටගන්න ඇතුූ නතරවෙන්න නැහැ. හේතුවන්ගේ මයි හටගන්නේ. ඒ හේතුවන් අතර කරම ජහේතුව බල සම්පන්න පැබල ලොකු හේතුවක් වෙනවා. ුදුරජාණන් වහන්සේටත් කර්ම විපාක දෙනවා කරම විපාක දුන්නා, ඒ විපාක අතර අකුසල කර්ම විපා ගැන්තම අතන සඳහංවෙන්නේ කුසල කරම විපාක් උච්චර පල දුන්නාද කෙළැකිව්ව දෙදිතිස්මා පෝසලක් සන්න පීනු අම්පානකම භාගවතුන් වහස අතුරු දහංවෙන්න නැතුව පැවතුුණා. ඊළඟට අහලතියන පස්නේ තමයිපින්වර්ත්නි අවසරයි කල්‍යයානිමිත්‍යයන් වහන්සේ. මෙම පැනේ මහිතවත් කල්යානිිමිට වාමීන් වහන්සේ නමක් විසින්. පිින්වත් හිමියන්ගින් විමසන් ලෙසට කළ දැනුවත්වීම හරහා මාවිසින් විමසන පැනයකි. හිමියනි. ඉතාමත් මෑතකදී උපසම්පදාභූමියයට ඇතුළු වූ එම පින්වා ස්වාමීින් වහන්සේ. වැඩසිට්න ආරන්න සේනාසනයේ නිසියාකාරව නේවාසික උපස්ථායක මහත්මයෙකු නොමැතිනිසා. සේනාසනයේ දෛනික වැඩකටයටු සිදුකිරීමේදී කුඩා ඇවැත් සිදුවන බවත්. එනමුත් එසේ වුවත් ඒ ආකාරයෙන්වත් ඇවැත්වලටලක් නොවී උපසම්පදාශීලේ රැග්ගත යුතු යන්න එම ස්වාමීින්වහන්සේ සමගම උපසම්පදා වූ තවත් ස්වාමීන් වහන්සේ නමක් අවධානය කොට මෙම හිමිියන්ට පවසා ඇත. මා හිතමිත්ත හිමියම් පැවසුවේ වයුර්ධසිය නායක ස්මින්න් වහන්සේ ගිලංවී ඇති මොහොතක නායක ස්වාමීින්වහන්සේ හට ගිලම්පස පිළියල කොට. ිගන් වීමට ද උපස්ථායක මහතකු හලියාකාරෝ නොමැති අවස්ථාවක, එසේ ස්වාමින්න් වහන්සේට එම කටයුතු සිදුකිරීමට සිදුවන බවය. ඇතම් දිනවල දානේරයක ස්වාමින් වහන්සේ විසිම් පිළියල කරන බවද. එම ස්වාමින් වහන්සේ සඳහන් කරයි. නායක වාමිින් වහන්සේ රැකබලාගැනීම තම යුතුකම්බවත්. ඒ අතරතුර සිදු වූ ඇවැස් විඩසුදු කරගැනීම් පුළුවන් සක්තිපමානයේ සහ උපරිම ආකාරයෙන් උපසම්පදාශීලේ රැකගැනීමට එම ස්වාමින් වහන්ස අධිස්්ථාන කර ගනී. මේ සම්බන්ධයෙන් එම පින්වා ස්වාමින්න් වහන් ස අපප කල්්‍යානමිත්තැන් වහන්සේගින් ධර්මානකූල පියයුතුරක් බලාපොරොත්තු වෙනවා අවසරයි හිමියනී. අනුකම්පාාවෙන් පහදාදනු මැනවි. පින්වාත් ස්වාමින්න් වහන්සේට උතුම් වූ නිදුක් නිරෝගී සුව දීදගාව සම්පත්්‍යය සැලසේවා තිරුවන් සරණයි. කවුණාවන්තේ ගුණබර සත්පුලුස පිින්වර්ත්නී අපේ පින්වන්තේ ස්වාමින්වහන්සේට කියන්න පුංචි ඇවතකතවත් පත්වෙන් නැතුවීන්න පුළුවන්න්න හුඟක් හොඳයි කියලා. හැබැයි ආචාර උපාද්‍යයන් වහන්සේට උපස්ථාන කරණාවගේ කාණාවලදි. යම්ියන් සුළුසුළු ඇවැත්තවට පත්වුණත්. ඒ ස්වාමින් වහන්සේ ඇවැත් දෙසනකොට ඒකින් පාලසුද්දකමට පත්වෙනවා. ඇවැත් නොදෙසායින්න එපා කියන්න. ස්වාමින්න් වහන්සේට මේ උපදෙසේ ලබා දෙන්න. යම්යා සුළු සුළු ඇවැත්වලට පත්වනත් හැමදාම උදීට ඇවැත් දෙසාගන්න කියන්න. එතකොට සාමන් වහසේගේ පාරිසුද්කම නැවත හැදනමක් කියල කියන්න. නමුත් පුළුුවන්තරන් කුඩා ඇවතකටවත් පත් නොවී සිටීම වටිනවා. නමුත් ආචාර් පාද්‍යයන් වහන්සේට ඇපූඋප්‍රස්ථාන කරමින් කටයුතු කරනකොට යම් යම් ඇවැත්තලට පත්වෙනවා නම්. හැමදාම ඇවැත් දෙස්ල පිරිසුදු වෙනකොට උන්වහන්සේගේ පාරිසුද්ධකමත්තෙක්ක සුරක්සිතව. දිට කටයුතුකාරන පුළුවන්කම ලැබේවි. ඒ පින්වාත් කලයානවිත සාමීන් වහන්සේගේ ඒ උත්සාය උන්වහන්සේ ඒ දරන කැපවීම බොහොම අගේ කලා කියලත් උන්වහන්සේට පවසන්න. එස්සා මන්වහන්සේට ආචාර්පාදයන් වහන්සේ රැපුපපස්ථානකීම නොනවත්වාම කළගෙන යන්න කියල කියන්න. නැතිනම් උන්වහන්සේට හරියට සලක ගන්න බැරුව මුන්වහන්සේගේ. අපපවත්වීම සිද්ධ වූුණොත් මේ ස්වාමීන් වහන්සේ ලකකුසක් වගේම හිතර් ලුකු පීඩාවක් මඟ පල වලක්විය හැකිආකාරයේ බල සම්පාන චිත්ත පීඩාවක් වුණත් ඇතිවෙන්න පුළුවන්. වඩාත්ම සුදුසු පින්බර උත්තුමන් වහන්සේලා බොහෝ කාලයක් පවත්වාගන්න අවස්ස කියාමාරත් ගැනීම එතන්දි ඇවැත් පිරිසුදු කරගන්නට භාගිවතුන් වහන්සේ අපිට අවස්සකම දේශනා කරලා තියෙනවා. ඊනඟට ආලතියන ප්‍රශ්නයේ තමයි සාමන් වහන්සේ මට කමා කරන්න. මා දෙදිනෙක්ට ආදරය කරමි. මාහට ඌවන් දෙදිනා අවස්්‍ය වී. ඔවුන් සමඟ ධාර්මික සසරගමන් කිරීමටත්, ඔවුන් පිහිටවීමටත් අවස්්‍ය වී. ඔවුන් කෙලෙසීමට අවස්්‍ය නොවී එක්කයිෙක් ධරමීෙන් ඈත්වී සිටී. සමඟ සිටියුත් ඇය ධර්මය තුළට එනබවමා ධනිමි. ඇය මගේකීමට මදුරුවක් මැරීම නවතන ලදී. මා කියරනිසා ධර්මේද අසයි. ඇහ නරක තැනැත්තියක් නොවේ. නමුත් කල්්‍යාණමිත්‍යයන් ඇයට නැත. මහ ඇයට ආදරේ කළමුත් ඇය මාලඟට ගත හැකිකමයක් නොවේ. අපි තුන්දනාට වයස විශ්සක් පමණවී මා සඳහන් කළ තැනැත්තිය තුළ සිල් නැත. මහ පින්කාන්න නැත. ධර්මයේ සුළඟක්වත් නැත. නමුත් ඇයට සත්පුරලසයන් ලැබුණි විට ඇ සසර දෙන්න බව මම ධනිමි. මට ඇයත්. අනිත් කෙනත් දෙදනාගේම යහපත අවස්්‍ය වේ. ඔවුන් නිවනට ගෙනයාම මාවත් කළ ෘතිය. නැතිනම් ඒ කාන්තයි සුගතියක් නැත. කෙසේදමා ඔවුන් දෙරනා මාළඟට ගන්නේ. දෙදිනාම් මට ආදරය කළ බව මම ධනිමි. කෙසේදාර තැනැත්තිය ධර්මයට ගන්නේ ඇයට වාදිනවා බලන් ඉන්න බැහැ. ඇයට පිහිටවිය හැක්කේ මට පමණි. මහ කුවක හෝ කුවක වුවහොත් ඇය සසලට නැවත වැටි ධර්මානුකූලව දෙදනා මාළඟට ගන්න ක්‍රමයක්. ඇය ධර්මය තුළට ගන්න විදිහ පහදන්න ස්වාමීණී තිරුවන් සරණයි කියලා. සත්කෘස ෆිංවත්න ඔය ඇත්තන්ට මෙන්න මේ පලති ලපාරන්නම්. ද ඔබට අවුතු විිල්සක් වෙනකොටේ තරුණියන් ඔබේමකද ගන්න ඔබ පුතුම දැඟලිල් ලත්්දඟලනවා. ඒ දැන් ඔබේ කාමේ ගොඩා බුරපුරා වැඩල තියෙන හින්දා. ආසාව ගොඩාක් වැඩි හින්දා. ඇත්ත වැහිල තියෙන හින්ද. ඔබ සත්‍ය බලන්න නැතිහිල සත්‍යය දකි නැතිහින්ද. හමුත් ඇත්තම කතා වට වඩා වෙනස්. සත්පුරුස පින්ගුවති ූට වඩා ඇත්තකතා වෙනස්. ඇතන්ට අපි උපදෙස් දෙෙන පුළුවන්ගේඒ කාන්තාවන් දෙන්න නගෙන්ම අයින් වෙන්න කියලා. නමුත් ඒක ඔබට කරා නම අරුවේ. වඩාම සූසුදේ තමයි ඇයි ඔබ දැන්දැන කාමේවාදව හැසරීමට අවස්ථාව සැලසෙන බැඳීමක් ඇතිකට ගන්න උත්සාහ කරන්නේ මෙතන තියෙන්නේ ආසාර් මෙතන තියෙන්නේ රූපේට ඒ කාන්තා ස්තියි අවේවසා ඒ කාන්තා යිස්තිය අංග ලක්සනවලට ඔබ තුළතියෙන් දැටි ලෝපය. පින්වනී ඔබ අමාහරය වැටෙනවා ගොඩා කමාරය වැත්නවා. මේක ලොකු කතාවක් ගොඩ්නැගෙනවා. ඒ තමයි ඔවුන් අද ඔබස් සමග ඉන්නකොට ඔබට ඔවුන් දෙදනා ඕන වගේ ඔවුන් දෙදෙනට තවත් දෙරන්නේෙ ෝනුනොත් ඔබයි තවත් කෙනෙක්. ඒතැනැතිවයෝ දෙන්නටම ඔබයි තවයික් කනෙක් තව කෙනෙක් විදිට වුන්නොත් ඔබ තව දෙන්නෙක් ඕුො ඔබයි තව තුන්දනක් ෝනො ඔබ ත හරදනෙක් කෝුුණොත් බයි ව පස්දනක් ෝනුුණොත්. පින්වත්න සීමාවක් නෑ ලෝබයේ. සීමාවක් නෑ ඇලීම් බැදීම්වල වඩාම සසුදේ ඔබෝගෝ පාලනය කර ගන්න දමනය කර ගන්න සසලින් ඉගුණ වන ගමන යෙදන්න ගිහිජීවතියේදී ඔබට බිවා වෙන්න පුළුවන්නෙ. අ සැමියම් දෙරි ගිවන්න පුළුවන් දෙදනාගෙන් ඔබට ගැලපෙනක් කෙනෙක් තෝරගෙන ඔය ඇත්තෝ ගිහි ජීවිතය අඹු ස මැදීමක සසරින් ඉගුට වෙන්නට ඒ තැන ඇත්තිය කල්්‍යයාන මිතුරිය බවට පත්කරගෙන ඇවා සතු තියන් තැපමින් ඇය මත්තේ ඔබ ඇයගේ සහයකයා බවට පත් කරලා ඔබත් ඇයත් දෙජනාම සසරින් ඉකුට වෙන්න පුළුවන් කල්්‍යයාර මිය බවට පත් වෙන්න. ඔය දිහට දෙන්න තුන් දෙෙන හතර දෙනා හයදෙන අට දෙනා ඉවරයක් නැතුව අන්තිමට ඔය ඇත්තන්ට නරකී දුක්විඳ විඳ පැසව පැසව බොහෝ දුක්කා අතර විඳින්නවන කරම ගොඩකින් ඕක පින්වුවත්න අවසං වෙන්නේ වඩා සුසුදේ රූපේට ඇලෙන් එපා. ඊළඟට හලතියෙන ප්‍ර්නේ තමයි තෙරුවන් සානය ස්මීන් වහන්සේ. බිස්සුවට මුදල් පරිහරණය බුදුරජාණන් වහන්සේ අකප දෙයක්ලෙ දේශනා කරලා තිබෙනවායි ධර්ම දේශනාවලදිී අසා ඇත. නමුත් ගිහිදායකයන් විසින් ධර්ම දේශනා සහ දාන පිංකං වලට වඩන ස්වාමින්න් වහන්සේලාට ලියුම්කවරවල බහා මුදල් පූජා කරත්ති. පිරිකර ලෙස. එවැනි අවස්ථාවලදය ස්වාමින්න් වහන්සේලා අතතබා පිළිගනිති. සමහරා ස්වාමින් වහන්සේලා මේසියවඩින් තබන්නතකයා මේසේට අතතබා පිළි ගනති. මෙයින් එම බිස්සූන් වහන්සේට ඇවතක් සිදුවේද. දායකයාට අකුසලයක් සිදුවේ ද. අපකිර අනුකම්පාාවෙන් පහතා අතිනසෙක්වා තිරුවන්ස නෑ අපි හා මුදරුවණේ කියලා. පින්වත්නී දායකයාට අකුසලයක් වෙනවාදකි ලැහුවොත්. දායකයා සතු මැරිවෑ සොරකංකලේ නෑ කාමේවාදව හැසෝනේ නෑ දායකයක් කළේ ස්වාමින්න්වහන්සේගේ බිහිත්හිත් අධ්‍යාපන අව්‍යතා. විදුලිබිල් ස්වාමින්න් වහන්සේගේ ගමන් පහසුකං ආදය ගැනහිත්ලා ස්වාමීන් වහන්සේට පහසුවක් වෙන්නට. පිංවත්නී පූජාකරපයක දායකයාගේ චිත්ත සන්තතිය තිහේතුකුත්කෘට ඥාන සම්පයුත්ත කුසාසේ තින්ද. ඔහොට කිසිදු අකුසලයක් ඒකින් වෙන්නේ නැති බව විසේසේම ඔබ ගන්නට මිසීපත් කර ගන්නට ඕන. නමුත් පින්වුවත්ි මුදල් ඇල්ලුවා කියලා අපාගාමී අකුසලයක් වෙන්නේ නෑ. නමුත් භාගිවතුන් වහන්සේ මුදල් පරිහණේ බිස්සුන් වහන්සේට නොකළයුතුයි කියලා. දේශනා කල තියෙන විනේශල්පදවලද උන්වහන්සේ ඇවැත්වෙනකොට උන්වහස නැවතත්වයක පිළිසුදු වෙන්නත් වෙනවා. ඇවැත් දෙසාගෙන ස්වාමීන් වහන්සේලා පිළසුදුවෙන්න වෙනවා නමුත් එතනැදී මුදල් පරිහරණයේී උන්වහන්සේලාට කළ හැකි දේවල් තියෙනවා තමන් උදෙසා පිළිගන්න්නේී නැතුව සිවූපස පරිහරණය වෙනුවෙන් කටයුතු කරන ආකාරයක් තියෙනවා ඒවාගේ මෙසේසීම කැපකරවේ කරහා ඒ කටයුතු මෙහෙ වන්න පුළුවන් ආකාරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ. දේශනා කරපු ඒ විනිය සිල්පද එකක්කත් බිඳින්නේ නැතුව කටයුතු කරන්න තමයි නොනැත්තෝවක බලාගන්නට ඕනෑ. ඊළඟට ආලතියෙන ප්‍රශ්නේ අවසරයකරු ස්වාමීන් වහන්සේ. එක්තනා පුද්ගලයක් පවසනවා. තමා සී ධන්තධාතුූන් වහන්සේ වැඩම කර වූ කීරවැල්ලේ පරපුරීම් පැවති එන අයෙකු බවත්. ධන්ත ධාතුූන් වහන්සේගේ ගිහි භාරකාරාත්වේ දීවඩ නිලමීට නොව. ඊරවැදේ පරකුරී වන තමා සතු විය යුතු බවත්. එසේම වර්තමානයේ දල්දා වහන්සේට නිවැදිලෙස වත් පිළිවෙත් නොවන බවත්. එනිසාල් දල්දා වහන්සේ පෙරහැර පෙළහැර නොපාන බවත්. තමාට දල්දා වහන්සේගේ භාරකාරත්වේ දුන්නොත් නිවැදිුව පූජා කළ හැකි බවත්. නව දල්දා මාලිගාවා තමා දැන් ඉදිකරන බවත්. ලිපි ලේඛනාදී පෙන්වොමින් පවසනවා ගඩු ස්වාමින් වහන්සේ. ඔහු පවසරදිහහි සත්‍යයක් තිබේද. දල්දා වහන්සේගේ භාරකාරාත්වේ කීරවැැල්ලේ පරපුරටද තෙරුවන් සහන ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස්ස පිංුවර්ත්න දල්දා වහන්සේ රරිතුමා ගේ භාරයේ අතීතයේදී පුදපූජා පැවතිමින් තියෙනකොට. එමල්ලතු අස්ගනි විහාරස්ථානය එහම මුල්කරගෙන ආවතයේ වත් පිළිවෙත් කාන අතීතිකරගෙන එනකොට. ඇ එතනද ඒ පරම්පරා නිර්මාණයවීමේදී නුවර යුගයේ දී කීර වැල්ලි පරම්පරාව දල්දා තේවාව සම්බන්ධය කටයුතු කරලා තියෙනවා. ඔවුන්ට තියන්නේෙත් එක්තරා කාලසීමාවක කාලයක් පමණ. එතනද ඒ පරම්පරාවේ දී පිින්වත්න කිසිරි මෙම රත්තුමාගෙන් පස්සනේ දල්දා වහන්සේ පිළිබඳ අපි පුදපූජායේ පරම්පරා නිර්මාණය වෙන්නේ. හේ මාලා ධන්තමා ධන්තකුමරු දෙන්න. දල්දාවාහස ලංකාට වැඩමකිරෙ වට පස්සෙන. එතකොට මේ විදිහට කීරවැල්ලි පරපුර පුද පූජාවන් පවත්වමින් වත් පිළිවෙත් කරමින් ආාව ඉංගීසිහ මැදිහත්වීමේසාහ බොහෝදී වල් අවූචාලා වනාා සිංහ රත්තුමා. අන්තිමල හිටියය මේ රත්තුමා විනාස් නැතිවෙලා ගියා මේ මරල දැම්මා එකල් පිටුහාය කලා ලංකාවෙන් පේට ඒ දෙමද වඩිග රත්තුමා. ඒවාගේම එතින්දී දල්දා භාරකාරාත්්‍යය අවසානයේ දල්දා මාලිකාවේ දියවඩ නිලමේතුමාට එන විදිට කටයු සිද්ද වනාා ඒවගේ පරම්පරාවේ අම් කිසි ගැටලුවක් සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වනා කියලා කීරවැල්ලේ පරපුරට දල්දා වහන්සේ අත්වීමෙන්ම, ගල්දා වහන්සේ පාතිහාරපානව කියල කාණාවක් වෙ නැහැ. ඔය තියෙන විදිහත් තමයි ඇතියෙන් නොන. ඕන ඔ අතවදෝටත් අවුරජාලාවෙන් හොදනෑ අතීතය වෙලාතියන අවුල් වර්තමාන ලිහන් නෑ මෙන්වෙන්න තවත් අවුජාලාවන් ගුඩක් නිර්මාණී වනයක. පිංවත්නී එහෙනංඉතින් කීරවැල්ලි පරකුර තත් කලින්. අපේ කීත් සිරිමවන් රත්තුමාටත් කලින්. ගහසවරත්තුමා කාලින් දම්ම පණඩුරැත්තුමාගේ පැත්තටම ගිහිල්ල පනිරැත්තුමාගේ පැත්තටම ගිහිල්ල. ඉන්දියාවේ ඇතුනු සිද්ධ මාලාමින් දම්ම එන්න වෙනවාන ඒ කටික ාරයේති බයය දැගින් ඕන කියලා. ඒවිදී. පින්ව ඒග කෙලවරක් වෙන්නේ නැහැ. අපි ඒවා හොයාල අවසංකරන්න හම්බිවෙන්නේෙත් නෑ තියන දේ තියෙන විදිහටම තියෙන ආකාරයම පවත්තාගෙන ෑම තමයි සුදුසු ඒ වෙනවෙන් සුදුසු වැඩපිරිවෙලක් මේ වෙන කොටත් දල්දා වහන්සේගේ භාරකාරමණ්ඩලේ විසින් සිුදු කරමින් පවතිනවා ඒවා අවුරු චාලා කල රටට ලෝකේ තුළ තවදුවටක් බුදුදහම පීදාවට බුදුදහම තුළ ඊන සිව් වනක් පිරිස පී දට පත්වන කටයුතු ක ග යුතු නැෑැ. ඊළඟට අහල තියෙන පස්්නයේ තමයි. ස්මන් වහන්සේ ධාතුන් වහන්සේලාට පෙළහරපාන පුළුවන් දෙකළ අරපස්්නම යටින් පස්්නයයක් තියෙනවා. දාාතුන් වහසේට පෙරහරපාන පුළුවන්ද ඔ ධාතුන් වහන්සේලාට අධිස්ථාන කරලා තියෙනවනං ඒ ඒ උතුමන් වහන්සේලා යම්යම් පාතිහාර පානවා, අධිස්්ඨාන සක්ති හැටියට පිීනපාන කලින් කර අධිස්ථානසක්තිය හැටියට එහෙම නැත්නං, දෙවරුන්ගේ පාතිහාර තමයි දධාතුන් වහන්සලා මුළුකරගෙන බෞතරයක්ම තියෙන්න්නේ. ඒවගේම ඊළඟට හලතියෙන පස්නේ තෙරුවන් සානය පින්වා සාමීන් වහන්සේ. මාම පේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දුරු සිදුවීමකි. මෑතකාලේ ඊයේ පෙරේදා දෙනක දස්සිල් මෑණියන් වහන්සේලා අධසීල උපසම්පදා විනේට අනුව සිදුකළ යුතු බව පවසා. එම අවස්ථාවේ ඡායාරූප මාධ්‍යහර හා එළිදක්වා අතිබුණි. එහිදී එම විනේකරම සිදුකළ සීමා වසයෙන් කෑගල්ල නැවගල බදධ සීමාමාලකයේ. යනුවෙන් සිහිපත් කර සිටියා ස්වාමේණී මගේ පැනේනම්. දසසිල් මෑණියන් වහන්සේල්ලා වර්තමාලි උපසම්පදාවේ පිහිටවිය හැකිද. එම මෑණියන් වහන්සේලා සඳහා උපසම්පදා පිහිට අයිද. විනේ කරමස් කලන ලද සීමාව දස්සල් මෑණියන් සඳහාවිංකරවා ගත හැකිද. මේ බිස්මය භාගිවතුන් වහන්සේටත් උපාලී මහරාතන් වහන්සේ ඇලු උතුමන් වහන්සේලාටත් පිටුපෑමක් නොවන්නේද. ඔබවහන්සේ මේ ගැටලුව සඳහා නිවැරදි පියුතු ලබාගත හැකි ස්වාමීන් වහන්සේ නමක් බැවින්. ඔබහන්සේගේ මෙම පැනේ ඇසීමට සුදුසය සිතා ඉදිරිපත් කළ අතර. උබතුව සංඝයාටම එයම් උපවාදයක්ම තුළින් සිදු උනිිනම් සමාවන සේක්වා. ඕකහස දවාරත්වයන කතන් සබ්බං අච්්‍යයන් කමතමී බන්තියේ කියලා. කවුණාවන්තේ ගුණබර සත්පොලුස පිින්වර්ත්න. මේ වෙනකොට බිස්සුනයේ ශවාසනය අවුලු දහසකට විතර කලින් ලෝකින් අතුරුදහන් වෙලා අවසක්. එහෙම අතුරුදහං වෙලා තියෙන බිස්සුුණේ ශාසනයක් නැවත පිහිටුවන්න කියලා කවුරු හරිකෙනෙක් සීමමාලකයක් තුලද ඒ විනේකර්ම කලා කල ඒක පිහිතන්නේ නැහැ. නැතිවුණුදේ නැති වුුණා. නැවත ඇතිකරගන්න නම් උපසම්පදා ස්වාමීන් වහන්සේලා පස්නමක් ලිංගවිපර්යාසයකින් කාන්තාවන් වෙන්න ඕන ඔපරේසන් කරගන්න නැතුව ස්භාවේම. ස් ලක්සන සහිතව එහෙම පහළ වෙන්නට ඕනෙ. එහෙම වීමක් අපිට කියන්න බැවීද කියලා. පිින්වත්නී ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමය ඉක්මවාගිහිල්ල කවුරු හරිකිනි බිස්සුුණේ ශාසනයක්ය දෙයක් පිහිටවන්න උත්සා කරනවන්න ඒ දස්සිල් මෑනිවරුම් බිස්සුුණීන් වෙන්නේ නෑ ඔවුන්ව රැවටීමක් කරන්නේ අපරාදයක්. බිස්සුුණ දස්සිල් මෑණියන් වහන්සේලා රවට්ටන්න ඔඕන්න ැහැ. ඔවුන්ට ඇත්ත කියලා දීලා ඔබ තුමීල රැවටෙන්නේ එපා මේක ඇත්තටම කරන්න බැරි දෙයක් කියලා බැරිදේ බැරිවිදිහටම එහි ඇත්තම පෙන්නීම තමයි. ස්වාමින් වහන්සේලා විසින් කළ යුත්තේ අරඇව රවට්ටන්නේ නැතුව. බිස්සුනි ශාසනයක් වර්තමා්‍ය ලෝක කොහෙවත් හම්ඹ වෙන්න නැති දෙයක් නැවත පිහිටවන්න හැදුවට ඒක නැවතත් ඇති කරන්න පුළුවන්කමක් නෑ. ලෝක දෙයක් වද වෙලාගේයාට පස්සේ. නැවතත් කොහොමද ආපව් ගන්නේ. එහෙම යිතින් ජුරාසේපාක් යුගේ දෛනෝසරේනොත් නවත පොසිල තිබ්බා කියලා මත්ම ගන්න පුළුවන්කම තියන්න එපාය පොසිල තිබ්බට කොහොමද පින්ුවති නැවතත් ඒකෙන් පැටවු ගන්නේ. බිස්සුනීන් වහන්සේලාගේ විනේ ප්‍රඥාපති ඔක්කොම තිබ්බ කියලා බිස්සුනේ ශසනය ලෝකෙන් අතූ දහං වුනානම් නැවතයක ගන්න පුළුවන්කමක් නැහැ. විිෂට වන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට හලතින පස්නේ ගරු ස්වාමින් වහන්සේ. මට කවදා හෝ බුදු බව ලබාගැනීමට අවස්්‍යෙ වේ. මම කලින් ආත්මවල ඒ සඳහා පිංකලාාද සොයාගන්නේ කෙසේද. අනාගත සංසාරයේ ඒ අරමුණ මගහැරීමට නොදී පවත්තාගෙන යාමට මේ ජීවිතයේ කළිවිුතු දේවා සියල්ල පහදන්න. මට සූහංආදී මඟඵල නොව බුදුබව පමණක් අවස්්‍ය වේ ම විදස්සනා භාවනා වැඩුවෝත් වැරදීමක් හෝ. සෝවාහන් වෙන්න පුළුවන්ද. බුදු බව වෙනුවෙන් මම අපාය බව පැත්තක තියෙනවා. විදාසනා කිරීම මගින් කෙලෙස් නැතිවී. වේ කෙලෙස් නැතිවීම මගින් දවසක මඟ පල් ලැබී. මාහට එඒ අවස්්‍ය නොවේ. මා කළයුත්තේ කුමක්ද. විදාසනාව කළ යුතුද. මඟඵල අවස්ස නොවන විටද මඟපල මිටදීද මඟපල් ලැබේද. සමතේ වැඩීමෙන් ද්‍යන උපදවාගත යුතුය. නමුත් මම පිනකට අස්්ට සමාපත්්‍යය ලැබුවොත්. නැතිනම් ද්‍යාන ලැබුනොත්, බඹලෝ උපදිනවා. එතකොට මය මෛතයේ බුදසාාසනය මට මඟහෑනව නේද. ප්‍රහ්ම ලෝකයේ ගියොත්, කොහොමද මෛතයේ බුදසාසනයේ මනුස්සයෙක් වෙන්නේකමයක් තිේද. අසං්‍ය සත්‍යයේ සිත නැත්නම් පුළුවන්ද බුදුගනේ පහල වනා කියලා මනුලෝ ප එන්න. බුදුබව පතා පානමේපුරණ ගම නැට. මේ ජීවිතයේමා කුමක් කළයුතුද. සෑම ජීවිතේකන් පිරිමියෙක්වීමට කළයුත්තේ කුමත්ද. පෙරුම් පුරන්න තිරසං අපපායේ උපදිින්නම ඕනද. සදහටම සතරාපායේ මිදල පෙළුම්පුරන්නේ කොහොමද. මනුව ප්‍රනිධාන වාග ප්‍රනිධාන පිරියුතු කාලතියේද. නිරුවන් සානෑ උබවහන්සේට පතන බෝධියකින් නිවන් ලැබීවා කියලා. සත්පුරුස්ස පින්වර්නී බුද්ධත්තයේ පාර්ථනාකරමින් කටයුතු කරන උතුමාට බුද්ධත්වේ ලබන්න පුළුවන්. පසේ බුද්ධත්වය පතමින් කටයුතු කරන උතුමාට පසේ බුද්ධත්වය ලබන්න පුළුවන්. අග්‍රස්සාාවක උතුමාන්ට අග්‍රස්සාාවකයන් වහන්සේලා වෙන්න පුළුව. මහාසාාවකයන් වහන්සේලා බවට පත්තෙන්න්න කටයුතු කරන පාර්තනාකරන උතුමාන්ට මහාසාාවකයන් වහන්සේලා බවට පත්වෙන්න පුළුව. ඒ වගේ එම තමයි බුද්ධාත්වය පසේ බුද්ධාත්තයේ අග්‍රස්සාාවක මහාසාාවක තන්තුරු පතමින් ඉඳලා ඒක ස්්ටකරගන්න බැරි වුණුකට්ටිය මේලෝකෙ ඕන තරං ඉන්නවා. අති බහුතරයක් ඉන්නවා. පුළුවන් අය හරිම අඩයි. පිින්වත්නී අපේ බුදුරජාණන් වහන්සේ විවර්ණ ලැබීම ඉඳලා අදදක්වා ඉන්නේත් බුදුරජාණන් වහන්සට විසි හතර නමයි. එතකොට ඒ විසි හතර නමටම අග්‍රස්සාාවකයන් වහන්සේලා වැඩේ හිටියේ හතරිස් අට නමයි. උපස්ථාවකයන් වහන්සේලාත් විසි හතර නමයි. තන්තෝලාභ උතුමන් වහන්සේලාත් කොච්චර අඩුවීද. ඉතින් ඒයාතරක එකඋත්තමයකවෙන්න ඔබ කටයුතු කරනවක් යන ඔබේ පාරමී බලය කොච්චරක් වෙන් නෝනද. ධානය සීලයේ නෙක්කාමේ ප්‍රඥාව වීද ඉවසීම සත්‍යවාදී බව අධිස්ථානයේ මෛත්‍රයේ උපේක්ෂාව කියන මේ දස පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා තමයි. ඔය ඇත්තන්ගේ බුද්ධකාරක ධර්මවෙන්නේ. බුද්ධත්තේ ලබනැත්තන් තුන්තරාබෝධීෙන් එක්තරා බෝධියකට පත්වන ගමනට බෝධිකාරක ධර්ම බවට පත්වෙන්නේ ඔන්නේ දස පාරමිතා. දස පාරමිතා පුොරලා ඔබයි උත්සායට යන්න හැබැවාර්තමානයේදීනම්. ඒ විශේ සේමකිවේතු දෙහත් තියෙනවා බෝසත්වරු වෙන්න ගොඩක් අය උත්සාගනවා. හුඟ කට්ටියරි යසෝදරාවරියොත් තින්නවා. ඒ අසෝදරාවරියෝක් කෙලා හුඟක්කයට අන්තප පුරයි තියෙන්නේෙ. බොහෝබෝධි සත්්‍යයාන්ට පිංවර්ණ වර්තමානනි ගෑැනු ගොඩයි. බලනකොට මං පෝධිසත්යක් කෙ එක තැනක අසෝදරාවයක් වෙන්න ඔයා කළ යවත් හදාගන්නවා. තවත් ගමක තවත් කෙනෙක් ඔයත් යසෝදරාවයක් වෙන්න කෙළේ යවත්තත් පාතනා කරන්න කියන තවත්තනක තවත්ගෙනට යසෝදරවයක් වෙන්න කළ යාටත් පාතනා කරන්න කියලා කියනවා. හොඟක් කෙලාවට හක් බෝධි සත්වට වර්තමානයේ ගැහැනු පෝඩයි. ඒකයන්නේ අන්තාපුර අදදා ගන්න පුල හොඳ මාතතුකාව බෝධිසත්ව කතාාව බවට පත්වෙලා තියෙනවා. ඉතිං ඔය ඇත්වන්ගේ මේ තියෙන වටිනා උතුම් අරමුණට හානි පැමිණින්න වචනයක්වත් අපි කිවවනෙේ පිින්ුවන මේක අති දුස්කර කටයුත්තක්. හරිම දුස්කරටයුත්තක්. ඔ ඇත්තන්ට සසරින් එගුඩ බුද්ධත්වයට පත්වීම කෙසේ වෙතත් සසරින් එගොඩ වෙන්න බැරිවම සංසාරි දුක්විිඳමී යන්න සිද්ධවන කානාවක් වනත් වෙන්න පුළුවන්. අවතානමක් බාලගන්න වට වඩා. බුදුරජාණයන් වහන්සේට කීකරවීම තමයි වඩා සුදුසු. භාගිවතුන් වහන්සේ මොනම සූත දේශනාවකවල්. බුද්ධත්වය පතන්න කෙල දේස්නා කලාද. පසේ බුද්ධත්තියේය අගස්සාාව තන්තුරු පතන්ික ස්නා කලලා දිගට හිදු සම්පත් මුහකුරයන්්ඩෝන. බුදුරජාණන් වහස ්‍රස්නා කලි උපරි මහුදු හතැයි අවමතින හතය මක පල් ලබන්න කියලාව. පින්වත්නී ඊළඟටය අහලතියන පස්්නේ අවසරය ස්මීන් වහන්සේ. අප බොහෝදුුවට සූහන්වැනි මාර්කපල් ලබාල් නැති නිසා. අපගේ සිතිවිලි පාලනයෙන් තොරවේ, සනික සිතිවිලි වෙනස් වී ඇහැක. අප ඉතා සද්ධාමින් යුතුව ප්‍රතිමා විහරවැනි පූජනී වස්තෝම් පිළුසුදු කිරීමේදී. සනිකව අපගේ සිත් වෙනස් විය හැක. වරවැනි පූජාවස්තෝම් පිළිසුදු කිරීමේදී. අප ඒවා මත නැගේ සිටීමට සිදුවේ. එනි අවස්ථාවල අපතුළ කෙතරම් සද්ධාවෙන් යුතුව කටයුත්ත ඉටු කළද, සිතිරිවිරි වෙනසුවහෝොත් ඒ අකුසල කර්ම බවට පත්තේද. එවැනි අවස්ථාවල අප කටයුතු කළ යුත්තේ කෙසේද. කරුණාවෙන් පහදා දෙන සේකවා ඔබහන්සේට සැපසම්පා සහෙතව සිත්්කැම තිබෝධියයකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වීවා කියලා. ඔය ඇත්තු අහරතීනවාද ඉස්සර වවාගේ විහිෙර කරමාන්තවලට කලින් පේවිලා හිටිය කියලා. මස්මාසවලින් ඇත්වෙලා තමන්ගේ බිරිඳගින්. ඇත්තවෙලා සතියක් විතර වෙං වෙලා පේවිලාඉද ඔය කටීතුවලට කියයා කියලා. ඒක ඒ කලේ මෙන්න මේක නිසා. පිින්වත්නී හිත කියනදී හරි බයානක එකක්. කලින් හොඳ පුහුණුවක් ලබල හුරු වෙලා හිත සකස්ක දෙගෙන අකුසාසිත් එන්න දෙන්න්නේේ නැතුවතියාගෙනීඉදලා අරධාතුන් වහන්සේලා වැඩයින චෛතරාජාණන් වහන්සේලාගේ මස්තකේයට එහෙම නැගලා. ඒ පුද පූජා කටයුතු කර දැර පේවිලා හිතය හින්දා. ඒගැන් කලින් හිත හොඳද සකස්කරගෙන හිතයහින්ද. අතින්දී ඒ බය ගෞරවය සද්දාහ ඔක්කොම හොඳින් තියෙන හින්ද අකුසාසිත් මොනවත්ම ඇතිවෙන්න නැහැ. එනිසා ඔවැනි කටයුත්තක් කරන්න කලින් ඔබ පේවෙලා ඒ වෙනුවෙන් ඔබ පුරුදු පුහුණු වෙලා ඒ කටයුතය දෙන්න ගෞරවනී ස්ථානවල ගෞරවෙන් කටයුතු කරන්න ඕන මේ අපේ ලකුන්ටක බාදධ්‍ය තෙරුන් වහන්සේ චෛත්‍යයක් හත්නයකට සහභාග වනාට මිටි වනා කුඩා කරන්නට උපදෙස් තුන්න හින්ද. ඒවාගේ අර තැන්වල රාගාදී ඇතිවද්‍ය වනත් ඔබට යම් අකුසල ධර්ම බොහෝමයක් නිර්මාණය වෙන්න පුළුවන්. නමුත් කුසා සිත්වලදි කුසල් ඇතිවන අ කුසල් වද අකුසල් ඇතිවෙන. ඊළඟට හලතින පස්නේ තෙරුවන්සානෑ ස්වාමින් වහන්සේ. සෝහන් සකදාගාමී දෙවියන් වහන්සේලා අනාගාමී තත්වේයට පත්ව වූ විට එම දිව්‍ය ලෝකවලම වැඩ සිටනවාද. එසේම අනෙකු සක්වලවා වල තිබෙන්න්නා වූ දිවර්බැක්ම ලෝක සහ මෙම සක්වලයේ දීව්‍ය බැහක්ම ලෝකවල තිබෙන්න්නාවූ වෙන සකුමක්ද පින්වා ස්වාමින් වහන්ස කියලා පින්වත් සහන් සකදාාගාමී දෙවියන් වහන්සේලා අනාගාමී තත්ත්වයට පත්වුණහම එම දිවලෝකවලම වැඩසිටනවාද කියල ඇහුවොත්. ඒ දීවලෝකවල සැඟවෙන්න තැන් තියෙනවනා. ඒ තැන්වලද උන්වහන්සේලා වැඩ ඉන්නවා. විශේසේම චාතුරු මහාරාජික වගේ තැන්වලද. විවලෝකවල වැඩ සිටින වදසේ මනකු සක්පදාල තිබෙන්නාවූ දිවර්භයක්ම ලෝක සහ මෙම සක්වලයේ දිවර්භයක්ම ලෝකවල් තිබෙන්න්නාව වෙනස කුමත්ද කියලත් අහල තියෙනවා. පිංවර්ත්න සෝහන් උනා කල කියන එතන මානයට පත්්‍යෙනව කියෙන එක නෙමේ. සකදාගාමී උනා කියන මානයට පත්වෙනවක් කියෙන එක නෙමි සූහන් සකදාගාමිය උතුම දිවලෝකවල ඕන තරම්ගන්නවා. අනාගාමී වෙලා ඇතන්දි රහත්වන්න බැරෝගියෝොත් නැවතත් දිවලෝකය උපදින්න. උපදින්නේ අවි ආතාපප සුදස් ස දස්සය අකන නිත්ත කියන. ඒ සුද්දාවාස වලින් එකක. එතු මනුසලෝකයේදත් කෙනෙක් අනාගාමී උනාට පස්සේ අනාගාමි වූගම ඒකෙන මානයට පත් එන්න ඒෙන ඉන්න පුළුවන් ආයුකාලයේ ඉඳ ලපින්වත් නිසාක සිත්තුමා වගේ ඉන්න පුළුවන් ආයුකාලේ ඉඳලා ඉන් පස්සේ එකනාා දීවලෝකයක උපරි ඇතුව කෙලීම උපදන්නේ පංච සුද්ධාවාසවල යම්කිසි තැනක. එතකොට මෙතනදී සක්වලවල්ලල තිබෙන් අාව් අනිෙකුත් සක්වලවල්ල තිබෙන්න්නාවෝ දීවර්බැක්ම ලෝක සහ, මෙම සක්වලේ දිවර්භැයක්ම ලෝකවල තිබෙන්න්නාව බෙනසමකක්්ද කියලා ඇහුවොත් අනිෙ සක්වලවල්ලලත් මේ සක්වාලවල් ලොලත් ගත් අහම් මේ සක්වලත් ගත්තහම. ඒ වෙනසක තියෙන්නේ අනිසක් වලවල්ල බුදුරජාණන් වහන්සේ පහල වෙන්න නෑ. නමුත් මේ සක්වලේද බදුරජාණන් වහසේ පහි වෙනවා ඒ භාගමතුන් වහන්සේගින් ධර්මය සවනයකා අනිසාසක් වලවල්ල දව්‍ය ්‍රහ්මයොත් එනවා ඒ ්‍රහ්ම ඒ දීව බ්‍රහ්මයෝ මඟ පල් ලබනවා. ඒ මඟපල්ලබල ඒ බ්‍රහ්ම ලෝකවලට දිවලෝකවලට ගිහිල්ල, ඔවුම් බුදුරජාණන් වහන්සේගෙන් දැනගත ධර්මය අන්‍යන්ට කියනවා. ඒ අයත් මඟ පල් ලබනවා ඒ විදිහයට කටයුතු වෙනවා බුදුරජාන්. හසේ නමක් අනිස්සක් වොලක පහළ වෙන්න. පහල වෙන්නේ මේ මගු සක්වොලී පමණයි පින්වත්න්නේ කෙටි විවේකයක් ලබාගන්න ඔහොම සුදුම හතක් නැදී සිටින්න. ස පිංව ඊනඟට ඔය ඇත්ව අහල තියන ප්‍රනේ තමයි. ගෞරවනීය සාමීන් වහන්ස සමාජයේ මතයක් තියෙනවා. අප විසින් මුලිම වන්දනා කළ යුත්තේ විහිරවහන්සේ නොවී. බුදු මැදුරේ අනුවේ. ඊට හේතුවන්නේ සෑම විහිෙරවහන්සේ නමගේම සාරීරික ධාතුහු බුදුපියාණන් වහන්සේ පරිහණය කළ කිසියම් දෙයක්වත් නැති විහිරහන්ේලා නොේක්ස්ාන්. ස්ථානවල වැඩ ඉන්නවා. එහෙම සිතුවොත් අපි අසරනයි අපේ ලොකු ස්මීන් වහන්සේ කවනාකර මෙවැනි මතවාදයක් අපි විසදාගන්නේ කෙසේද. අපකිරී අනුකම්පාවීෙන් පැහැදිලිකදින සේක්වා තෙරුවන් සානයි උතුම් ධර්මයට මාගේ නමස්කාරීවීවා කියලා. කවුණාවන්තය ගුණබර සත්පුරුස පින්වත්නී. අපි සාරීරික පාරිබෝයක උදේසික විදිහත්නේ තිවිධ චෛත්‍යය වන්දනා කරන්න. තො සාරීරික කියලකිවූ හාම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදංකරපු ඉධාතුන් වහසර තැම්පත් කරපු කරඩු දාගැබ් වගේ දේවල් සාරීරික චෛත්‍ය වෙනවා. එවගේම පාරිභෝයික චෛත්‍ය කියලකයන්නේ සීම බෝධීන් වහන්සේ ආනන්ද බෝධීන් වහන්සේ ඒවගේ පාත්‍රාධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩහිට පාස්සන එව නිධංකරපු දාගැ් වගේ දේවල් පහරිභෝයක චෛත්‍ය වෙනවා. එතකොට උද්දේසික චෛතය විදිහට බුදුරජාණන් වහන්සක සිරිපතුව බුද්ධපතිමා බුද්ධ පින්තුරු උත්දේසික චෛත්‍යය වෙනවා. මෙතින්දී විහාරස්ථානයකට ගියාට පස්සේ මුලින්ම වන්දනා කරන්න වෙහෙර වහන්සේ. ුරුහරෙක් විහිර වහසනයි බුදුමැදුරට යන්න කියලා කියනවනම් පින්වර්ත්න එතනදී ඔය ඇත්තු ඒ මතයි පිළිගන්න එපා ඒකට හේතෝතම අනු පිළිවෙලක් තියනවා. බුදුරජාණන් වහන්සේ වැඩහිට කාලෙදිම නිර්මාණය වුණ විහෙර වහන්සේලා. ුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වුණේ ගන්ධාරයෝගේයේ දී පසු කාලී නව. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දිම සැරියෝත් මහරාතන් වහසේ මමුගල මහරාතන් වහසේ පීනවාම් පෑවට පස්සේ වෙේහර වහන්සේ තමයි මුලින්ම නිර්මාණය වනේ. ඒවගේ බෝධීන් වහන්සේත්වැද න මස්කාර කලා ඒ වගේම ඇතුන්වැනිට බුද්ධ ප්‍රතිමා වහන්සේලාත් ලොවට දායාත වුණ මේ විදිහට කවුණ කානා තේරුන් අලගෙන ඔය ඇත්ත සමය සම්මතයේ පච. දේ කරන්න කාරයෙන් කාලට එකක් කෙනා තමන් විශේෂ දෙයක්ත් ලෝකෙට හොල්ලා කිව්වා කියලා ඔයවගේ දේවා කිව්වරව පිගන්න ඇැතුව මේ විදිහට යකමානුකූර පීරි පිළි වෙලාත් තියෙන්නේ ඒක ඒ විදිහයට විය යුතු නිසා ඒක පින්වුවත්නේ තියන විදිහරික ආර්මයි කරන්න. ඊළඟට අහලතියන පස්නේ අවසරෑ පින්වස් සාමින්න් වහන්සේ. විස්වයේ හැඩේ සම්බන්ධයෙන් ධර්මය සඳහන්වේද. ඔබහන්සේත දීර්කාවස ලැබේවා කියලා පින්වර්ත්නී විස්්වට අදාල බොහෝ විස්තර ධර්මය සඳහන් වෙනවා. විසේසම ගි් ගිජජාතකේ මේ මහපොලෝ රව් මක් කියලා සඳහන් වෙනවා. කරාත රෝධයක් වගේ රව්මට පේනව කියලාත් ගිජජාතකයේ සඳහන් වෙනවා. පින්වර්න මේ මහපොලොව සම්බන්ධව බොහෝ විස්තර සඳහන් වෙනවා අපේ. පෘතිවය සහ අනෙකුත් ගහලෝක සක්වලසා ඒව සම්බන්ධව අපේ තිපි ටිකසා අටුවා ටිකා ආදිය. සඳසම්බන්ධව ඒවගේීම පූරවිදීහෙ අපරගෝයායනය ආදී ඒ සතර හා දීපයම් පිළිබඳව ඒවගේ අනික්සක් වලවර් ගැන ඒ සක් කලවා දීව ලෝක බ්‍රහ්ම ලෝක ඒවක් ගුස ස්වභාවයන් පිහිටි ස්ථාන මී වගේ හැම විස්තරයක්ම සඳහන් වෙනවා. ඊළඟට අහලතිීන පස්්නේ, අවසරෑ පින්වත් සාමින් වහන්ස, ්‍රීරිකානයේ චන්දීමල මහනායමියන්ගේ. ෞද්තියාගේ අත්පතිහි තිස්නාවන පිටිවේ, ගිහියන්ට අලාභකිරීමට උත්සාහ කරන්න ව්, අනරත උත්සාහ කරන්නාව, ආකරෝස පරිබව කරන්න වූ, ගිහියන් ගිහිියන් හා බිදවන්නව්, බුදුන්ගේ අගුණ කියන්නාව්, ධර්මය අගුණ කියන්න වූ, සංඝයාගේ අගුණ කියන්න ව්, හැස්රීමට නොසුසු තැන්වල දක්නා ලැබින්න වූද. බිස්සූන් හට කැමතිනම් අපසාදය දැක්වීමට පතාගතයන් වහන්ේ විසින් උපසරුන්ද. වදාරාතිබේ අපසාදයේ දැක්වීම යනු ඒ බිස්සුවන්ට ගර්හා කිරීම නොව දුටු කර හුණස්න නොනැගේ සිටීම පෙරගමන් නොකිරීම නොවවැැදීම. දන් නොදීම යන මේවායින් තමන්ගේ නොසරොත දැක්වීම යැයි සඳහන් වී මේ පැහැදිිකර්දනෙමින් ඉල්ලා සිටෙමි මෙසේ කිරීමෙන් අපට පවක් සිදු නොවේද. අපකිරහි අනුකම්පාාවෙන් පැහැදිලිකදින සේක්වා ඔබහන්සේ පතන බෝධියකින් නිවී සනසේවා තෙරුවන්සාණය කියලාක්. කවනාවන්තය ගුණපර සත්පුරුස පිංවර්නී මේ සම්බුද්ධ ශාසනයේ බිස්සූන් වහන්සේලාට පමණක් අයිති නැහැ. බිස්සුුණීන් වහන්සලේකන් මෙහිනිඉන්හසලට විතරා කයිතිත් නෑ. උපහස්සක පිංවතුන්ට විතරාක් කයිතිත් නෑ උපාසිකාවන්ට විතරා කයිතිත් නැහැ මේ හතරගොල්ලටම අයිති. ගිහියම් බිස්සූන් වහන්සේලාට අනර්ථයක් කර්නවා නම් පත්තනිකුච්චන කරමය වගේ ගිහියන්ට දිය හැකි දඬුවන්කම් බුදුරජාණන් වහස දේශනා කළ. බිස්සූන් වහන්සේලා ගිහියන්ට අගුණ කියමින් ගිහියන්ගේ. ගිහිියන්ගේ සද්ධාව නැතිවන විදිහට කටයුතු කරමින් බනිමින් රණ්ඩු කරමින් එහෙම කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේ ගිහි අයටත් ඒ විදිහයට අවස්ථාව ලබා දුන්නා. ඒ ඒ දෙකෙම දෙකුල්ලොම දෙගුල්ලන්ට බණගන්නේ නෑ. රණ්ඩු කරගන්නේ නෑ ගහ ගන්නේ නෑ. දෙගුල්ලොම දෙගුල්ලන්ට හානි කරගන්නේ නෑ. ඒකින් කිරෙන්න දෙගුල්ලොම දෙගුල් අන්ගෙන්. තමංග පරිසංකරගෙන ආරක්ෂා වෙනය. ආරක්ෂා කරගන්නේ එක මේ සිව්වනක් පිල් සම සමගියෙන් කටයුතු කරන්නටම ඕනේ. එතනදී ඒ සමගියට බාධාකරන පැවිදිි පින්වතුන්ගෙන් වීවා. ගිහි පින්වතුන්ගෙන් වීවා. සමග රැක ගන්නට අනිත් පින්වතුන් වහන්සේල්ලා විසිෙන් අනුගමනය කළ යුතු කියා මාර්ක තමයි, බුදුරජාණන් වහස දේශ්නා කළේ ඒ අනුගමනයකීමෙන් සිද්ධවන කිසි දු හානක් නෑ සිද්ධවෙන්නේ යහපතක් ආරක්ෂා වෙනවා. වැදි දෙකදැක වැදිවට අනුබල දිදිී වැඳවැඳ ඒ කටයුතු කරදි වැැද්ට අනුබලදී ඒකතවත් උසිගන්දල කටයුතු කිරීමක් වෙනවයි නිසා. වැහැද්දට අනුබල නොදී ඒ නැවැත්වියයුත්තුයි. නැතද කරගන්න නම් අරවගේ දන් නොදී ඉඳීම නොසරුට දැක්වීම නිවාසන වලී නැගී නොසිටීම් වගේ දේව කරන්නට ඕනිෙ. ගිහඇයි විසින් සාමින්න්හසල නතිරි හිරිහැර කරනවන ඔුන්ගේ දංහැන්දක්කත් පිළිගන්නේ නැතුවන්නු වාමින්න් වහන්සල කටයුතු කරන්න ඕන මේ විදිහට පින්වර්ත්න කටයුතු කර ගත යුතුයි. ඒක පාපයක් වෙන්නේ නැහැ. ඒකින් සි දෙවෙන්නේ දිගුල්ලටම යහපතක් දිගුල්ලොම සිව්වනක් විසේ සමගී වගේ දිගුකල් පැවැත්ම සුරක්ෂත කරපු නිසා දිගුල්ලන්ට බොහෝපින් අත්වෙනවා. ඊළඟට අහලතියන පස්්නය අවසරය පින්වත් සාමීන් වහන්සේ, සම්යක් ප්‍රයෝග යනු මොනවාද, සම්යක් ප්‍රයෝගයක්සා බොරුව අතර වෙන සොකුමක්ද. එදින්තා ජීවිතී උදාහනකිහිපයක්ගෙන සම්්‍යයක් ප්‍රයෝග භාවිතා කළ හැකි අවස්ථා පහදා දෙන්න අපකිර අනුකම්පාවෙන් පැහැදිලිකරදින සේක්වා ඔබහන්සේ පතන බෝධියකින් නිවී සනසේවා තෙරුවන් සානය කියලා. සත්පුෘස පින්වර්ත් සම්යයක් කියන වචනයේතේදුම නිවැදි කියනය එක. ප්‍රයෝග කියන එක තීරුම ඒ අදාළ කාරණාව සිදුකදවන්නට යොදන උපක්කම යොදන කාරණා. එතකොට පිංවර්ත්නී නිවැරදි යහපත් දීවෙනුවෙන් ඇයම්යම් නිවැරදි ක්‍රමෝපායන් යොදලා කටයුතු කරවන්න පුළුවන්කම තියෙනවා. ඉතින්දි බොරුව කියන්න කොහොමත් බොරුවමයි. අනිත් ඇව රවටන අදහස්සයෙන් කියන්ද බොරුවන් වෙනවා. නමුත් මෙටන්දී නිවැරදි කවුනක් මුල්කරගෙන? පින්වර්ත්නය කෙනෙක්ව නිවැරි දේට යොමු කරනකොට එතින්දි ඒක බොරුවක් වෙන්නේ නැහැ. අපි මෙහෙම කියමු. අපේ නන්ද කුමාරයා, සසුන්ගත වනාට පස්සේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව දිවලෝකෙ විවානයට එක්කරගෙනයන්න කතා කරනවා. තින් ලිම පොරොන්දු වෙනවා මුලිම එක්ක්‍රගෙන යාන කතාකරන කට ලිවෙන්නකො ජනපද කල්්‍යානය මතක් කරගෙන ඉදදි. දිවිවලෝකයේයට එක් අඥයාතර වැැදිී අත්දක් පෙන්න්නනවා දිව්‍යයාංගනාවයොත් පෙන්න්නනවා. ඒ වැදිදිියව දැක්කට පස්සේ. ඒ වැදිදිය ජනපද කල්්‍යානය වගේ නන්ද කුමාරයාට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ දිව්‍යංගනාවයන් පෙන්වුවහම ඒ දිව්‍යංගනාවයන් ලබාගන්න හිතාගෙන නඳ කුමාරයා පැවිදි ජීවිත අවස්ස කටයුතු කරන්න කටයුතු කරනවා. එතනති ඒ දිව්‍යංගනාවයන් ලබා දෙනවා මේ මේ විදි කටයුතු කොත් කියල බදුජාණන්හස මඟ පෙන්න්නන්නේ. ඒ ඒ කටයුතු සිද්ධ කළේ පිින්වුවත්තිී නිවැරදිදේ තුළ පිහිටුවන්න ඒක බොරුවක් නෙමේ. ගිහි සාමානජීවිතයේදීත් ඔය ඇත්තෝ කෙනෙක් ක්‍රවට්ටනාදහසසි නැතු දැන්නම් සම්්‍යපයෝගය කළ ඔක්කම කරන්න සිල්ිපත කඩලාාගන්නවැඩ කරන එකනේ නොම සාමාන්‍ය ජීවිතයේදී එහෙම නැතුව මුහුණ දෙන්න වන අවස්ථාවේදී නිවරදි දැක්මින් යුක්තව හැමෝගේම ඔවුන්ගේත් යහපතට ඔබේත් හාපතට දෙකුල්ලන්ගේම යහපතට. කිසිමකිෙනෙක් හැවටීමේ අදහසක් නැතුව දෙගුල්ලන්ටම යහපතාක් කිරීමේ අදහසින් යම්යන් නිවැරදිකම විධී පාවිච්චි කිරීමේ කිසිදු වරදක් නැහැ එව සම්යපය ෝග වෙනවා හැබැයි වර්තමාන සම්ාපයෝකන එක හඳුනාආගන්න බැරිකමට හුඟා කර්තිය කරන්නේ සිල්පද කඩාගෙන හැසිරෙන එක. ඊළඟට අහලතියන පස්්නේ තමයි පින්වාවාමන් වහන්සේ ඇත්තෙම් ඇත්තටම. සත්‍ය වසයම පිනැති සත්පුරුසයන් පිනැති කල්්‍යයා නි මිතවයන් සිටින්නේ. අසිරිමත් සම්බුදු සසුහි පමණයිනේද. අසිරිම සම්බුද්ධ සසනොකම පමණයිනේද පමණයිනේද. පින්වස්වාමින් වහන්ස කවුණාවී යුතු මහාට පහදා දෙෙන මැනවි. එමෙන්ම ගෞරවාදර පින්වස්වාමින් වහන්සේ, සත්පුරුස සහ කල්්‍යයානිමිත්‍රයන්නේ සැබෑම අර්ථය කුමත්ද. සත්පුරුස්සයා සහ කල්්‍යයානිිමිත්‍රයා කියලා කියන්නේ? එකම කෙනෙකුට ද. සත්පුරුස නැතහෝත් කල්්‍යාන මිත්‍රමයින් කියවෙන පැහැදිලිකන අදහසාර්ථය කුමක්ද. එම අරුථ එක සමානද. පින්වන්ත සත්පුරුසයකු සහ පින්වන්ත කල්්‍යාන මිත්‍රයෙකු සොයාගන්නේ කොහොමද හඳුනාගන්නේ කොහොමද. සත්පුරුසයෙක් නැතහොත් කල්්‍යාන මිත්‍රයක්. වෙන්නේ කොහොමද සත්පුරුස්සයා තුළ කල්්‍යානමිත්‍යයා තුළ නොමනාකොට නොව මනාකොට පිහිටවා ඇද නොපිරිපුන්ව නොව පිරිපුන්න පිහිත ඇති ගුණධර්ම මොනවාද. මාකිරී කවුනාසිත් ප්‍රදැරුව අනුකම්පාවෙන් යුතුව පවසා වදානු මැනවි, ගෞරෝණිය පින්වස්වාමින් වහන්සේට මාගේ නමස්කාරදීවීවා උතුම් තෙරුවන්සානෑ නමව බුද්ධාය කියලා. කවුණාවන්ත ගුණබල සත්පුරුස්ස පින්වර්ත්නී. මේ උතුම් නෛරයානිකසි සද්ධාර මේ පවතින මේ සම්බුදු සසුන්න තුළ පමණයි අපිට කල්්‍යයානිමිත්‍යෝ සත්පුරුසිය හම්බ වෙන්නේ. මේ සම්බුදු සසුන ඇරෙන්න්න වෙනත් තැනකද අපිට සත්පුරුසයයිෙන් කල්්‍යයා නිමිත්‍යයෙන් හමුුවවෙන්නේ නැහැ. සත්පුරුසියෝ කියල කියන්නේ. සද්ධර්මය තුළ පපුට් පහිටවන පිහිටලා ඉන්න කට්ටිය. ඒ කියන්නේ භාගවතුන් වහන්සේ විසින් දීශනා කරපු සත්පුරුස ධර්මය තුළ, සද්ධර්මය තුළ නිවැදි උතුම්සී සද්ධර්මය තුළ පිහිටලා ඉන්න කට්ටියේ තමයි සත්පුරුසියෝ කලා කියන්නේ. ඒ වගේම කල්්‍යයාන මිත්තයෝ කල කියන්නේ ඇපිංවත්නයේ ඒ සත්පුරුස ධර්මය තුළ පිහිටලා ඉන්න. තමන්ට කල්්‍යයාන තරමෙන් මග පෙන්දන. තමන්ගේ මිලූපාර්ලුව දෙලූ යහපත ව දෙෙසා මඟ පෙන්නමින් උදවෝපකාර කරමින් කටයුතුකරන. උපකාරක සමානුසුක දුක්කමිත්ත සමංසුක දුක්ක අත්තක්කා යානුකම්ප කියන මෙනම ගතිලක්සනවලින් යුක්ත වටිනාමිතුරු. එතකොට සද්ධර්මය තුළ පිහිටලා තින සත්පුරුසයුත් ඒවගේ කල්්‍යාන මිතුරා විදිහට තමන්ගේ දෙලෝ යහපත දෙෙසා කටයුතු කරන ඒ කල්්‍යා නිමිත්‍රයත් දෙදිනෙක් ඒ දෙදිනාම ලැබෙන්නේ මෙ සම්බුදු සසුන තුළදී. ඔය තු සත්පුරු සීක් වින්නට කල්්‍යයා නිමිත්තයක් වෙන්නට නං. ඔබ උතුම් සේ සද්ධර්මය දැන ඉගෙන ගන්න සද්ධර්මය තුළ මනව පිහිතන්න. උතුම් චතුරාර් සත්‍යයා බෝධය උදෙසා කටයුතු කරන්න ඒ ෝබේ වටිනා මනුස්ස ජීවිතේ අනනිත් අයගේ චතුරාර් සත්්‍යයා බෝධී උදෙසා වටිනා ආශස්‍යයක් බවට පත් කරලා අනිත් ඇත්තන්ටත් ඒ වටිනා කල්්‍යයානමිත්ව ඇසරු ලබාදීලා. ඔබ අවබෝධ කරගත් ඔබ දන්න සද්ධර්මය තුළ ඔවුනුත් පිහිටවල්ල ඔවුන්ට සසරින් ඉගුඩ වෙන්නට වටිනා. කල නැමිතුරෙක් වෙන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ අවසරයි, අප පරම්පූජනීය පින්ව සාමින් වහන්සේ. අප මහබෝධිසත්්‍යාණන් වහන්සේ උතුම් වූ බුදුගෝ පතා. පිරුම්පුරනාා ආත්ම භවයංගලදී. අදමින් තාක්ෂණයෙන් දියුණු යුග පසු කළී නැතිද. ජාතය කතාවල අදමින් දියුණු මෝටර් වාහන දුලකත්නසා අනෙකු තාක්සණයෙන් දියුණු දේ ඇති යුග සඳහන් වේද. කානක පහදාදන සේක්වා ඔබහන්සේට උතුමනී වූ නිර්වාණය අවබෝධය. පතනාබෝධියකින් පහසුම ආකාරයකින් ලැබීවා තෙරුවන් සානය කියලා. කවුණාවන්ත ගුණබර පිංගුවත්නී. මහාබෝදධිෂත්යන් වහන්සේ සම්බුද්ධය උදෙසා එන ගමම් මගේදී. අතීතයේ දැන්තීන තාක්ෂණය විතරක් නෙවෙේ මීතත් අදා තාක්සනය ත ගොඩාක් දියුණයුග ඕන තරම් පහොකල යෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි අතීත සිදවීමක් දේශනා කරනකොට. කොයි මොහොතකවත් මනුස්සයින්ගේ මෙවැනි තාක්ෂණක කානා සහ. මෙනි කවුණුලට අදාළීක නිවම් මගට බාධාවන නිවම් මගත අව්‍ය කවනු වලට හා නිවන කිසිදු කවුණක් ලෝකයාට විවර කරන්න නහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළවෙන්නේ චතුරාරිය සත්ත්‍ය ධර්මය ගැන දේශනාකාරණමිසාක් තාක්ෂණයකන් දේශනා කරන්න නෙමේ. භාගිවතුන් වහන්සේ ලෝකෙ පහලවෙන්නේ පින්වර්ත්න. මේ දුක්විිනිමෙන් සංසාරය ගසාගෙන යන අසර්න සත්වීන්ට සසරින් එගොඩ වෙන්නට ඒ අවස්්‍ය කරන. උතුම් චතුරාර් සත්‍ය තරමේ ලොවට විවර කරන්නටයි. ඒ භාග්‍යවත් ලෝගුරු අසම සම සම්මා සම්බුදු පියාණන් වහන්සේ. කොයි මොහොතකවත් පරමානුභූම්භ ඒ වගේ ඒ විවිධාකාර තී පනස්සයි අවාවිධ නානාපපකාර විදිහහි පොකුරුබෝම්භ විවිධාකාර විදිහ උපක්කම සීලී යම්යම් ආයුදකම මේ වගේ දේවල් ලෝකයට විවර කරන්න පහළ වෙන්නේ නැහැ. භාගිවතුන් වහන්සේ එවැනි යානවාහන තාක්ෂණකාදී දේවල් ගැන දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුර ආර් සත්‍ය ධර්ම එතනද අතීත සිද්ධි ගැන දේශනා කළ අතීත සිද්ධිවලද අදාළ කවුණු මතු කරලා පෙන්නලා දේශනා කරනවා. එතින්දී භාගිවතුන් වහන්ේ මීතත් අර දියුණුයුග ෝන තරම්. වරන ලෝකයා මේ වගේම දියුණු වෙනවා ත වැඩි කාලයක් ඇන්න කලින් ඔය දියුණුවෙන්ම ලෝකයා විනාස්වෙලාත් යනවා. නැවතත් දියුණු වෙනවා නැවතත් විනාස වෙනව. නැවත තාක්ෂණක මෙවෙලන් දියුණු වෙනවා. තාක්ෂණයේ ද මනුස්සයාගේ දියුණුව නොවී තාක්ෂණය විවිධ දේවල් දියුණුවීම කෙලකයන්නේ මනුස්සයෝ එක කාරවලදිී ඇතිකරගන්නා යම්කිසි උපක්කමසීලී යම්කිසි. පරිහරණය කරගන්න බාණ්ඩාදී දේවල්වල ප්‍රගතියක් පමණයි ඒක පින්වර්ත්නි මීටත් වඩා දුරුවලම මට්ටමට පත්වෙනවා මීටත් මිතාක්ෂණක මෙවලන් නැති කාේ මීටත්වඩා ලුකු ප්‍රගති තියෙනවා හිට දියුණු කරගත්තාහම භාගවතුන් වහන්ස හිත දියුණු කරගත් අයගේ අවස්ථාව සම්බන්ධව වන ඕන තරන් දේශනා කළලත්තියෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය පින්වස් සාමෙන් වහන්සේ. මනෝධාතුව සහ භවාංග චිත්තය කියන දෙකම එකක් ද. එසේ දැත්නම් ඒ දෙකාතර ඇති සම්බන්ධය කුමක්ද කියා පැහැදිලිකර්දනෙමෙන් ඉල්ලා සිටිමි කියලා. පින්වත්නී අපිට. ය හම්ඹ වෙනවානනි ධාතුදහටයේදී තක්කුදාාතු රූපදාාතු චක්කු විඤඥාන ාතු, සෝතදාාතු සදදාාතු සෝත විඤ්ඥානදාාතු ගානදාාතු ගඳදාාතු ගන විඤ්ඥානදාාතු, ජිව්හදාාතු, රසදාාතු ජිවවා විඥානදාාතු, කයධාතු පොට්ට අබබදාාතු කාය විඤඥ්‍යාධාතු මනෝදාාතු දම්බදාාතු මනොෝ විඤ්ඥාන්ධාතු කියලා. ඉතින්දි පිංුවත්නී ඔය ඇත්තන්තේ චක්කු විඤ්ඥාන සෝතවිඤඥාන ගහනවිං්ඥාන්, ජිවහා විඤ්ඥාන කායවිඥාන, මනෝවිඤ්ඥාන කෙළ හබවනවානේ එතින මනෝතාාතු කියන එකේදී මනෝවිඤ්ඥානය කෙළ ගන්නක් පුලුවන්. එතන්දී මනෝවිඤ්ඥානය කළ ගත්තාම. ක්කුවිඤ්ඥානයේදී කුසලා කුසලි විපාක විඤ්ඥාන් දෙකක් තියෙනවා. සෝතගාන ජිව්හා කායවිඤ්ඥාණවලදී කුසලා කුසල විපාක විඤ්ඥාන් දෙකක් තියෙනවා. බවාංග චිත්ත සන්තතිය සහිත සම්පටිච්චන සන්තයන පොත්තපනයක් එක අතීත බවංග ආදී තදාරම්මනාදී ඔක්කෝම අයිතිවෙන්නේ මෙනමේ මනෝ වි්ඥානධාතු නැතම් මනෝධාතු කියෙන එකේද. එතකොට බවාංග චිත්තය. මනෝධාතුවකම එකක් දෙකෙලා ඇහුවෝ. අපිට දෙක දෙක් විදියට විස්තර කරලා ගන්න පුළුවවා මනෝදවාරා වච්චනයේ වොට්ට පනසිත සහ ඒ විදිහට බවාන්ගේ හෙම එකන එක විස්තර කරලා ගන්න පුළුවන් කමතිබ්බට මේ අහලා තියන පස්නේ හැටියරි පිළිතුර ඒ දෙකින්ම කියවෙන්නේ එකම කාරණාවක් සම්බන්ධව කියන එක. මේ අහලා තියන ඉන්දි මේ ධාතු දහටට අරගෙන චක්කු සෝත ගහරජීව හා කායකයෙන් ටිකවෙෙන් කරලා මනොවිං්ඥාන්ධාතව මනෝධාතුව විදිහට අරග ගත්තාහම පින්. ඔය ඇත්තන්ට මේ කවුන තේරුම් ගන්න පුළුවන් සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහරතින පස්නේ අවසරය පින්වස්සාමින් වහන්සේ මාගේ ඉහෙලියක්ගේ ගෙදරක සාංගීක හිීල්දාාන මේ පින්කමක් අවසානයේ ස්වාමින් වහන්සේලා නැවත පන්සල්ට වැඩම කළ පසු ඉතිරි ආහාර අපි ආහාරයට ගත්තා ස කිරීමෙන් අකුසලයක් සිටුවේද. පින්වස්වාමීන් වහන්ස පතන්නාව බෝධියයකින් සුවසේ නිවන් දකිත්වා කියලා. යාවකාලික යාමකාලික සත්්‍යහාකාලික ජාවජීව කල බිස්සූන් වහන්සේලාට සිවූපසේ පිළිගැනීමේ කාලයක් තියෙනවා. එතින්ද විසේසේම උයල පිහල දෙනව වගේ ආහාරපාන උදේ අඩු නෝදීක හතරයෙන් පස පහ පහුඋනාම නැගෙන හිරහසේ ආදෝකය මතුවන වෙලාවෙ ඉඳලා, ඉර උදාවනමිරිඋදාවට කලින් අරුනෝදීන්දලා ඉර මුදුම්වීම දක්කා කාලසීමයි විත රඇතියෙන්නේ. එට උදේධානය වලඩාන ආශ්‍රනයට වාඩුඋුණහම ස්වාමින්න්හසේ ඒධනයම නැවතත් තැනකට අරංගලවල් දන්න බෑ ඒ ස්වාමින්න් වහස තන්ද වහන්ද අවසංකරන්න ඕන. බහන්දල අවසංකලාට පස්සේ ඒක හිමියෙක් නැති අයිතියක් නැති දාානයක් වුණෝතින්, ඒක තව කන අනු බව කරන්න පුළුවන්. එහෙම නැත්තන් ස්වාමීන් වහන්සේලා අපි ත්ස්වාමින් වහසර වන්ද අවසංකේලා ඒ. ඒස්වාමින්න් වහන්සේලාගේ භාරකාරත්වය අවසංකලාට පස්සේ ඉහගේ පරිහරණටිගන්න පුළවාන්. නැත්තන් දහවල් ඉර මුදුන්වීමත් සමඟම ස්වාමිින් වහන්සේලාට සංගීකත්වය, එදානයේ සංීකත්යේ නැතිරම ගු ාණඩාදී ගන්නෙේ මේ කියන්නේ අහ උයන පේන ආහාර සම්බන්ධව. ඒ කාලයට නිය මිතවතියෙන් අරුුණෝදී පට ඉරමුදුම් ීමම දක්වා විතරක් වන්ලන්න පුළන් ආහාර සම්බන්ධව. එතුගොස්වාමීන් වහන්සේලා පින්කමා කවසානයේ දී නැවති විහාරස්ථානයට වැඩම කලාාම එක සාංගීක කරලා තිබ්බත් ස්වාමීන් වහන්සේලා විසින් ඒ ධනවානට අවසං වෙනකොටේ ආහාද. හිමිකාරාත්යෙන් බැහැරරන. එතකොට ඔය ඇත්තන්ටක් කැමති විදිහට අනුභව කරන්න පුළුවන් ඇතන් සාමිනාහසල විසින් මේ ආහාර පරිහණය කරන්න කිය ප්‍රකාස කරනවා. අරසාංගී කළට පස්සේ ස්වාමින් වහන්සේලාට සග සතුවෙනවා ස්වාමින්න් වහන්සේ එල්ලා ඒක පුද්ගලික බවට පත්කරගෙන් තමන් වහන්සේලා උදෙසා පිළිගත් අට පස්සේ ඒක පින්වුවත් ඉතිරිවන ආහාරය වෙනවා ඒඉතිරිවන ආහාරය වෙලා පහුුණට පස්සේ කාලය අවසංගනාට පස්සේ නැවත ස්වාමින්න් වහන්සේලාට වර්ධාන හැකියාවක් නෑ සංගලත්නයට අයිතිවෙන්න ඒ ආහාර තවත් කෙනෙක්ට අනුභව කරන්න පුළුවන්. ඊළඟට ආලාතියෙන පස්නේ. පංවාත් කලයානිමිත්තුව ස්වාමින්න් වහන්සේ. ආදරයට ලිංගිකත්වේ බලපානවාද. උදාහරණයක් ලෙස් සමලිංගිකත්වේ. සමලිංගික විවාහයෙන් කාමිත්‍යාචාර සිදුපදේ බිඳනවාද. ධර්මයේ මේ ගැන සඳහන් වෙන්නේ එකසීද. දේවාදී ආගම්මෙන් සමලංගිකයංව පහත්කොට ඔවුන්ට හිංසාපී දාකීම සුදු සුද කවුනා කර පහතා අරෙනු මැනවි. උබහන්සේ පතන බෝධියකින් නිවන් දකිත්වා කියලා. පිින්ුවත්නී ආදරයට ලිගිත්වේ බලපානවාදකල් ඇහුවොත් ආදරේ කියයන ලෝබේට, එකනිකාගෙන ඇතිවන ඇලීමට එකිනිකාගෙන ඇතිවනේ ලෝබේට, ඒ ලෝබේට පිින්ුවත්නී ලිංගිකත්වය බලපාන්න ලිංගිකත්වය විතරක් නෙමි. ඒකට මනුස්සේදතිය සන්ද කියන එක බලපානෙත් නැති අවස්ථා ඕන තරන් තියෙනවා. සමහරය තමන්ගේ බේද විදියට ඒ එලිච්චියම් පවාපාවිච්චික අවස්ථා තියනවා. එතකොට උදාහරණයක් ලෙස සමලිංගිකත්තේ සමලිංගික විවාහයෙන් කාමිත්‍යාචා සිලිපදේ බින්නවාදකල් ඇහවොත්, කාන්තාවන් කාන්තාවන් සමග සමලිංගිකත්වය පිරිමීෙන් පිරිමින් සමග සමලිංගිකත්වේ බුදුරජාණන් වහන්සේ අන්දන වධාරප එකක් නෙමේ භගවතුන් වහන්සේ එහෙම නො කළ. විරුද්ධ ලංගිකයන්ගේ ලිංගික බැඳීම් ඇති ජීවිතය ගැන් දේශනා කරමින් ඒයට විනිේසිල් පදත් පනවල ඒ මැනවින් කළමනාකරණය කලා පින්වුවත්නය සම ලිංගිකත්තේ කියන්නේ නින්දා අපහාස අවලාද පස්න කරදර ගොඩාක් නිරතුරුවම ඇතිවන එකක් හින්දා. එන් ඉන්දා අපහස අවලාද පස්න කරදර පීදාවන් එක එවුදවිය වයසටයම් ලෙඩදුක් පීදා සහ තමන් රැකබලාගන්න නොහැකිවීම් සහ පසු කාලය ඇතිවන පසුතැවී වයසට යනකොටට පිරිමිට පිරිමින්ගේ විනාසුනුසරීර කාන්තාවන්ට කාන්තාවන්ගේ දිලාපත් චි විනාසුනුසහිර පිළිබඳ තවදෝටත් ලෝභයක් ආසාාවක් නැතුව. ඒඒය වෙමීම් වෙමී යන තත්ත්වයටමත් පත්වෙන බොහෝ පීධාකාරී වෙනවා. අන්ඩුසර්ව පස්න කරතුර ගුටාක් වෙනවා. එනිසාල් ලෝකයේ සාමාන්‍ය පැවැත්ම සිද්ධ වන විරුද්ධ ලිංගිකයින්ගේ බැඳීමේ ස්වභාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හබයි එතනද. බුදුරජාණන් වහන්සේ සමලිංගිකත්ව අනුමත කළේ නෑ. අනුමත නොකලාට භාගවතුන් වහන්සේ සමලිංගිකයින්හ පහත් කොට සැලක්වේ නෑ. ඔවුන්ට හිංසා කළේ නැවුන්ට පීදා කරන්න අන්දන වදාලිනෑ දේවාදී ආගංවල සමලින්ංගිකන් පහත් කොට සලකනවා. ඔවුන්ට හිංස හිංසාකරනව පිහිඩාකරනවා. බුදුරජාණන් වහන්සේ සමලිංගිකයින්ට හිංසා පීදා කිරීමන්දන වදා ල හැ. එ නමු සමලංගික යෝ නොවී කටයුතු කරන්න තමයි, බුදුරජාණන් වහන්ස දේශනා කළේ සමලිංකත්වය අනුමත කළේ නෑ. නමුත් කවුරුහරිකිනය සමලංගික යෝ විදියට කටයුතු කරනවා නම්. ඒ උදවයට වුණත් ඒක නවත්තල නිවැරදි තෑන්ට ඇවෙල්ලා මඟපල්ල බන්න පුළුවන් විදියට භාගිවතුන් වහන්සේ ධර්මය දේශනා කලා මෙත එකයි සමලයංක ජීවිතය හිටියත් ඔවුන්ට ඕක ඒක මිදිලා කාමයයෙන්වෙෙන් වෙලා කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේ අන්දන වදාරලා තින ඔුන්ට පැවිදි වෙන්න වුණත් භාගිවතුන් වහන්සේගේ බාධාවක් නැහැ විවාහකයින්ට සමලයංගිකයින්ට ඕනම කනෙට ල් නිස කෙනෙගෙන් අවසර ගන්න පුළුවන්න ඒයට පැවිදි මඟ පල් ලබාන්නනුනත් පුලුවන්කම තියෙනවා නමුත්කම් මේ විරුද්ධ ලින්ගිකීන්ට වේවා සමලිංගිකීන්ට වීවා පිංවත්නී ඇතිකරගන්න ලූබී ලෝබේමයි, ඒ ඇතිකරගන්න ලූබඇත්තක ඇතිවෙන්නේ අකුස කර්මමයි, ඒ අකසම අකුසල කර්මමයි, හොඳම දී තමයි, නෙක්කම් මේ නැත්තන් කාමයන්ගින් වින් වෙන්නට අධස්ථානසී ලීව කටයුතු කරගන්නේ එක. සත්පුරුස පින්ංුවත්නී ඒ විදිහට. අද තිනට නියමිතුව ඇත්ව හලතියන පස්නස අල්ලටම පිළිතුූ ලබා දුන්නා. එයාකාරයට සියලුවුම් පස්න වලට පිළිතුූ ලබා දුන්නා. ර් මෙතෙක් කියලා ඔබ ඇැස් කරගත සේලුම පුර්ණකුසල සම්භාරයෝ ඔබ නමින්මියගේසිරුම ඥාතීනට අනුමෝදන් කරන්නට ඕන සසරගත සියලුම නෑදෑයු මේපින් අනුමෝදන් විත්වා. ඒ සියලු ඥාතීනගේ පහලෝ ජීවිතය සුවපත්්‍යතා සැපවත්ත නිවනින් සර සිත්වායකල ඥාතීට පින් අනමෝදන් කරන්න. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න නිවන් දකින්නට මේපින් හේතු සම්පත්ම වී වායකල නිවනම අරුණ කර. යන්නේ අද දවසේදීත් මේ ධර්මප්‍රචාරක ධර්මසාකච්ඡා වැඩ සටහනි අනුවනි ධර්මසාකච්ඡා වාරය හා සම්බන්ධ වූ. අද දවසේදීත් ඒ මේ සඳහා බොහෝම කැපවීමේ වෙන දවගේ පටන් ගත දිනේදං දැඩිසේ විහසමහන්ස ව කටයුතු කන අප අප ඇැකේ පං්ඥාසාර පොඩි හාමුදුරුවන්ට මිනිපුර අමාසාන්ජ්‍ය තපුුවනේ නිර්මාණයක ජැලල් මැත්තුම් ඇත්නේ දූ දරුවන්ට පස්න ඉදිරිපත් කල ඔබට ඔබ පවුල් පරගොරුවල් වල හැමදනාට ඔබට නිතුක් නිරෝගී තීර්කායස ලැබේවා. අභිවාදන සීලිස නිච්චං අත්්දාාපචායනෝ චත්තාාරූ දම්මා වඩ්ඩන් තිී ආයුවන් නෝසු කම්බලං. ආයුරාරෝග්‍ය සම්පාති, සග සම්පාතිමී වචය, අතු නිර්බාන සම්පාත්ති මිනාති සමිච්චතු තෙරුවන් සරණයේ.